මුනිවත ගෞතම සසුන්කෙත යළි අස්වැද්දූ මෙකල යතිවරයානෝ ප්‍රඥාාවන්තයන්ට නැන පහන් දල්වන්නට පූජ්‍ය අලවවේ අනෝම දස්සී ස්වාමීන් වහන්සේ විසින් හැඳින්වීම අවිත්‍ය අන්දකාරයෙන් යුතුව ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනක් උරුමකරගත් ශූරත්වයෙන් හා සතිමත්වවි යුතු විමුක්තිකාමී මිනිසුන් සිටි ඉන්දියාවේ මධ්‍යදේශය තුළ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් පහළ වූසේක ඒ උත්තම මනුෂ්‍යරත්නය උතුම් බුද්ධත්වයට පත්වී එදා සිටි නුවනැති මිනිසුන්ට නිවීමය මග විවරකරවූ සේක. ඒ අතාගත දහමට අනුවම චින්තනය හැසර වූ උතුම් ශ්‍රාවකයන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති ගරුකව මාර්ගඵල ප්‍රතිවේදකොට නිවී සැනසුනහ. ඒ උතුම් මුනිිචරිතය තුළ ප්‍රකට වූ වැඩපිළිවලින් ශ්‍රද්ධාවත් ප්‍රඥ්ඥාවත් මනාව විදහාපාමින් සුන්දර දිවි පැවතාක් ගැවූහ. අතාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඒ උත්තම බුදුුවදන් සියල්ලම මතකේ තබාගෙන සිටි ආනන්ද මහරහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාවට එය ඉදිරිපත් කලසේක. මෙසේ ඉදිරිපත්පුූ මූලික බුදුවදන මිහිදුු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිට 90 මිනිසුන්ට දේශනා කලසේක ඒ තුළින්ද මනාව ශ්‍රාවග චලිතයට පිළිමඹ වූ උත්තමයන් බිහිවූසේක කාලය ගතවත්ම ප්‍රඥාවන්තයෙන් අඩුවීගෙන යනවිට ගැමුරු තතාගත දහමට අනුව චින්තනය හැසිරවීමේ හැකියාව ඇති අය අඩුවිය එබැවින් විවිධර්ථකතනයන් තුළින් සද්ධර්ම ප්‍රතිරූපකයන් මතුවෙමින් ඒ ශාස්තෘූ ශාසනය යැයි හැඳින් වෙන්නට විය. කලින් කලට අසාමාන්‍ය මිනිස්සු ලොව පහළ වී මූලික තතාගත බුදු වදන ඉස්මතු කරමින් ශ්‍රද්ධාවත් ප්‍රඥ්ඥාවත් තුළින් මනාව ශ්‍රාවකචරිතය පිළිමපුු කරන්නට වූහ. එද්දා ස්නමසී හතලි සතර වසරයේ ඩෙන්මා කරටෙහි උපන් ජූන් නම් තරුණයාගේ සිතෙහි අසාමාන්‍ය චින්තන ස්වභාවයක් ප්‍රකට විය. එහි ප්‍රතිපාලයක් ලෙස ශ්‍රී ලංකාවේ පොල්ගස්තු ආර්යේදී හෙතම ඩෙන්මාකයේ ඥානදීප නමින් පැවිදි වූහ. වසර පනස් එකක පැවිදිදිවයක් ගත කළ ඥානදීප ස්වාමීන් වහන්සේ දෙදස් විස්ස සැප්තැම්බුර් දොළොස්වනදින අපවත් වූ සේක වසර පනස් එකක පැවිදිදිවිය තුළින් තතාගත ශ්‍රාවක ස්වභාවය වන මුනිවරුන්ගේ වත පිළිවෙත මනාව ප්‍රකට කළ එම පැවිදිදිවිය තුළ තමන්ගේ කියා කිසිදු සේනාසනයක් හෝ දායකේක් හෝ නොවූ අතර කිසිදු ශිස්ස භික්‍ෂුවක් ද නොවීය ඉතාම සමීපව වසර ධාතුනක පමණ කාලයක් දෙෙන්මාගේ ඥානදීප යතිවරයාණන් වහන්සේ ඇසුරුකිරීමේ භාග්‍ය මාහට උදාවිය එමෙන්ම ධර්ම ගනගැනීමට ද හැකිවූ අතර මාගේ ගුරඋතුමන්ටමෙන් උපස්ථාන කිරීමේ භාග්‍යද උදාවිය ඒ උතුමන්ගේ ශිෂ්‍යයකු නොවද මාහට ශිෂ්‍යයෙකු ලෙසින්ම කටයුතු කිරීමේ භාග්‍ය ලැබුණී එම වසර දොළහක කාලය පුරාම මාගේ ගුරු උතුමකු ලෙස වැඩසිටි ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවක චරිතය තුළ පිළිමිභුගූ ශ්‍රද්ධාව ප්‍රඥ්ඥාව මනිගුණය සංග පීත්‍රූභාවය කරුණාව උපකාර සීලී බව ධර්මය විසාරද බව මට දැනන අයුරු මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කරන්නට යෙදනෙමින් එමෙන්ම පැවිදි වූ මුල් සමයේ සිට මහට මොනගැසනතෙක් පුවත් තතු නවසීලන්තයේ ගුත්තසීල ස්වාමීන් වහන්සේගෙන් කහත්තේවල සුගතවංස ස්වාමීන් වහන්සේගෙන් හා යානසුවන ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් අතර යනදීප ස්වාමීන් වහන්සේ මවෙත වදාල තොරොතුරු මෙහි සඳහන්ය එම තොරතු ලබාදුන් ස්වාමීන් වහන්සේලාට මාගේ ගෞරුවය පිරිණමා සිටිමි මෙම තොරතුරු වල ඉතාම අල්පවශයෙන් අඩුපාඩු තිබෙන්න්නට පිළිවන ඒ සඳහා සමාව ඉල්ලා සිටිමි සමහර ගැමියන් ඥානදීප ස්වාමීන් වහන්සේවදටු ආකාරයේ ඉදිරිපත් කරනුල් ලැබී ඇති අතර ඒවා කිසිසේත් මාගේ අදහස් නොව ගැමියන්ගේ අදහස් බව තේරුම් ගැනීම කටයුතුය. එමෙන්ම බුද්ධ වචනය අනුව ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශාවකචරිතය පිළිබඳව මා අදදුටු කරුණු ඉදිරිපත් කර ඇත මේ උතුම් ග්‍රන්ථය තුළෙන් මෙකල ගෞතම සසුනට ජීවයක් ලබාදුුන් ශ්‍රාවක චරිතයක් ඉදිරිපත් කිරීම මෙන්ම යානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳ නොදන්නා බොහෝ අයට තොරොතුරු ලබාදීමටද බලාපොරොත්තුවෙමි. ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයකු නොව්වත් ශිෂ්‍යයකු ලෙසින් ගුරු උතුමකුගේ ගුණුවත් භාවය මේ තුළින් ඉස්මතුකොට පෙන්වාදීමට උත්සාහගතිමි මෙම ග්‍රන්තයතුලින් නිස්මතුවන මූලික බුදු අදුනෙහි හමුවන සැබෑමශාවග චරිතයතුළ වූ මුනිවත ප්‍රකටගරගෙන සංගානුස්සති ප්‍රීතිය තුළින් දහම දැකීමට උපනිශ්්‍රිය කරගනිත්වා. මෙම ධර්මග්‍රන්ථය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නන්නරුයි නඋපකාර කල ගෞරෝණීය ස්වාමීන් වහන්සේලාට මෙහණින් වහන්සේලාට හා ගිහිපින්වතුන් හට මෙම ධර්මදානමය පු්්‍ය කර්මය චතුරාර් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතුවේවා තෙරුවන් සරණයි අලවවේ අනෝම දස්සී හිමි රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනය වදේ මඩ ඔවලිකන්ද මාතලේ බද්වාශ දස් පන්සිය හැටහතරක් වු නවම් මස විවහාරවර්ශ දෙදාස් විසියක වූ හෙබර්වාරි මස ඥානදීප මහාතේරෝ සදාර්ඥ විපස්සකෝ අනුමෝදිත්වා ඉමංපුුණ්ඥං පසතු තං අමතං පදං හැම කල්හීම ආරණ්‍ය සේනාසනවල වැඩවෙසමින් විදර්ශනා භාවනා වැඩු ඥානදීප මහා ස්වාමීින් වහන්සේ මේ පින් අනුමෝදං වීමෙන් ඒ උතුම් අමාමහා නිවන ස්පර්ශ කෙරෙත්වා. පළමුවන පරිච්චේදය ජූන් උපාසක ඩන්මාකයේ ඥානදීප හිමි නමින් පැවිදිවෙයි. මෙයින් වසර දෙදස් හැසිියකට පමණ පෙර මනුලොවට ස්වර්ණමය යුගයක් උදාවිය. ඉන්දයාාවේ මධ්‍යදේශ සමාජය තුළ විසු විමුක්තිකාමීන් බොහෝ දෙනෙකු විමුක්තිය කුමක්තැයි සෙවූහ. එම සමාජය තුළ පහල වූ බොහෝ අය ප්‍රඥාවන්තයෝ වූහ එම යුගයේදී මනුළුවව පහළවිය හැකි ශ්‍රේෂ්්‍රතම මනුෂ්‍ය රත්නය පහළවිය හෙතෙම ශාක්‍ය වංශික සිද්ධාර්ථ කුමාරයාය. අසාමාන්‍ය වූ චින්තන හැකියාවකින් හෙබි එතුමානු සතර පෙරණිමිති දැක, මහල්ලෙක් ලෙඩෙක්, මලමිනියක්ක් පැවිදිරුවක්. යන සතර පෙරණිමිති දැක තමන් මිඳමින් සිටි රජසැප ගිහිගේ සහ ලැබීමට නියමිත සක්පිති පදවිය අලියම හෙලු කෙලපිනක් පරිත්තෙන් අතහැරියහ. ඒ අතහැරීමට එකම හේතුව සතර පෙරණිමිති දැකීම තුළින් සත්‍ය සෙවිය යුතුයයි යන ස්තිිරසාර හැඟීමක් ඇතිවීමට තරම් ප්‍රඥාාවන්තයකු මෙෙන්ම භාග්‍යවන්තයකුද වීමය. ගිහිගේ අත්හල සිද්ධාර්ථ බෝෂතානන් වහන්සේ විමුක්තිකාමී පරිසරයේ පැවිදි බව ලැබුවද කිසිවකුගෙන් විමුක්තිය ලබාගැනීමට අවශ්‍ය ඥානය ලැබිය නොහැකිවිය. ඉන් අනතුරුව තමන් වහන්සේ තනිවම විමුක්තිය සොයා වෙහෙසෙන්නට වූහ. ඒ අසාහාය අති දුර්ලභ මනුෂ්‍යරත්නය තමන්ගේම නුවනින් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වී තමන් වහන්සේ අවබෝධ කරග ගම්බීර වූ දකින්නට දෘෂ්කර වූ අවබෝධ කිරීමට ඉතා දුෂ්කර වූ ශාන්ත වූ ප්‍රනීත වූ තර්කයට ගෝචර නොවූ තිියුණු නුවනින් දකින පණ්ඩිතයන්ට අවබෝධ කරගත හැකි ඒ උතුම් ධර්මය දේශනා කළ සේක එහිදී විමුක්තිකාමී සමාජයේ සිටි ප්‍රඥාවන්ත උදවිය එම දහමෙහි හස ලැබ නිබී සැනසුනහ. ඉතා සුන්දර ජීවන පැවැත්මක්තිබූ ඔහු බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේශනා කළ විවර කළ ගම්බීර වූ දකින්නට දෘෂ්කර වූ තර්කට ගෝචර නොවූ ධර්මය ඒ අයුරින්ම තමන්ගේ මතවාදවලින් තොරවම දේශනා කළහ සාකච්ඡා කළහ ඒ හේතුවෙන්ම ශ්‍රාවකයන්ගේ උතුම් ලක්ෂණයක් වන ශාස්තෘන් වහන්සේගේ වචනයම පමණක් ප්‍රකට කරන අය බවට ඔවුහු පත් වූහ. එහෙත් ශ්‍රාවකත්වෙන් පිරිහීමට පත්වූෝ වෙනත් මතවාද ප්‍රකට කළහ. උන්වහන්සේලාගේ ජීවිත පැවැත්ම ඉගෙනගන්නා විට හෙදිනක එවැනි මුනිවරයන්ගේ ලෝකයහමුවේවිදයන සංවේගේ ඇති වෙයි. ලදදයින් සතුරුව අල්පේච්චව හිඳමින් ගැඹුරු තතාගත දහම සාකච්ඡාකිරීම හොදකලාව ඇලී සිටීමෙන් දුර ඈත වනාන්තර තුළ ශ්‍රද්ධාව පෙරටකොට ගැෙන තතාගතයන් වහන්සේගේ ධර්මයටම යොෝවී අනෙකුත් සියලු මතවාද දුරුකිරීම ඒ ශ්‍රාවකයන් තුළ පැවති උතුම් ලක්ෂණයන්ය එවන් වූ තතාගත ශ්‍රාවක ලක්ෂණයන්ගෙන් හෙබි ගෞතුම සසුනට ජීවයදුන් සසුන්කෙත යලි අස්වැද්දූ අතීතයේ වැඩසිටි ශ්‍රාවකයන්ගේ ප්‍රතිමූෘතියක් බඳ වූ ශ්‍රාවකගුණේෙන් සෝභමාන වූ උතුම් මහා යතිවරයන් වහන්සේ නමක් වූ ඩෙන් මාක් ජාතික ඥානදීප යතිවරයන් වහන්සේ දෙදස් විස්ස සැප්තැම්බර් දොළහවන දින මනුලොව අත්හලේය ඒ උතුම් යතිවරයන් වහන්සේ තුළ සෝභවාන වූ ශ්‍රාවක චරිතයෙන් බිඳක් මේ ලිපිපෙලින් ඉදිරිපත් කරන්නට උත්සාහ කරමු. ඉන්දියාවේ මගද රටේ බුදුරජාණන් වහන්සේ පහළ වූ අතර ශ්‍රී ලංකා දර්නිිතලයටද ඒ උතු ගම්බීර ධර්මය ලැබුණි. ඉන්දයානු සමාජයේ තුළ විමුක්තිකාමීන් වැඩසිටි සමයේ ප්‍රඥාවට ගෝචරවන දහම බැබලුුණද කාලයත් සමග ප්‍රඥ්ඥාවන්තයන්ගේ අඩුවනිසා ක්‍රමාණුකූලව ඉන්දියාවෙන් ප්‍රඥ්ඥාගෝචර වූ තතාගත දහම අතුෘුදහන් වී විමුක්ති මාර්ගයලෙස ප්‍රඥාවට ගෝචර නොවනදය පමණක් එහි ඉතිරිවිය. ලංකාව වැනි රටක විමුක්තිකාමී පරිසරයක් නොමැති නිසා දෙවිධ ක්‍රමතුලින් විමුක්තිය සොයන්නන් නැත. එබැවින් ප්‍රඥ්ඥාව ඇතත් නැතත් එම දහම ඉතිරිව පවතී. මෙලෙස ඒ දහම නොවැසෙන යුරෝපීය රටක වැසියෙක් විමුක්තිය සොයා බුදුදහමට යොහුවීමට සිත් පහළකර ගැනීම අසාමාන්‍ය දෙයකි එලස සිතන්නේම පුං්ඥවන්ත බව කැටිවූ ප්‍රඥ්ඥාව හේතුවෙෙනි. වර්ෂය එද්දාස් නොමසය හතල සර නොුවැම්බර් දොළොස්සන දින ඩෙෙන්මාකේ උපත ලැබූ ඩෙනිස් ජූන් හට එම පුුණ්ඥවන්ත බව කැටිවූ ප්‍රඥාව ලැබූ තිබිණි විසිතුන් හැවරදි බද්‍ර යව්වනයකු ලෙස විමුක්තිය පෙන්වා දෙෙන බුද්ධධර්මය සොයා ඔහු ඉන්දියාවට පැමිණියේය. භාෂා කීපයක් හැසිරවීමේ ප්‍රවීනත්වයකි නියුතු ජූන් තරුණයා බුදුරජාණන් වහන්සේගේ දහව ස්වයන්නට විය. නමුත් ඒවනවිට ඉන්දියාව තුළින් බුදුදහම තුළුදහන් වී තිබුණි. ප්‍රඥාව අඩු අය විවිධ වූ ක්‍රමෝපයයන්ගෙන් විමුක්තිය සෙව්ුවත් ශ්‍රී ලංකාව තුළ බුදුදහම පවතින බව ජූන් හට දැනගැනීමට ලැබිණි. එමනිසා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. එකල ලංකාවේ පොල්ගස්දූව ආරං්ඥ සුදුජාතිකයන් අතර ප්‍රසිද්ධියයට පත්වී තිබුණි. ඔහු පොල්ගස්තුූව ආරඥයට පැමිණේය. සාමාන්‍යෙන් බොහෝ අයගේ ස්ොභාවේ නම් කෞුරුන් හෝ කියාදනු ලබනදේ ඉගෙනගෙන භාවනා කිරීමය. නමුත් තරුණ ජූන් සිය භාෂා හැදෑරීම සම්බන්ධව ලබා ඇති වූ මහත්පු දක්ෂතාවේ නිසා බුද්ධ භාෂිතය සංගෘහිත වූ පාලිභාෂාව ඉගෙනගත්දේය එම කාලයේදීම තවත් ශ්‍රේෂ්ඨ උත්තමෙක් විශ්වවිද්‍යාල කතිකාචාර පදවිය අතහැර පැවිදි වූහ ඒ කටුකුරුන්දේ ඥානාලන්ද ස්වාමීන් වහන්සේය පාලි සහ ඉංග්‍රීසි භාසාාව හැසිරවීමේ විශිෂ්ඨතාව උන්වහන්සේ සතු වූහ. ජූන් තරුණයා පාලිභාෂාව ගැනීමට යොමු වූයේ පැවිද්ධට අලුත් වූ උතුම් කටුකුරුන්දේ ඥානාලන්ද ස්වාමීන් වහන්සේ වෙතය බද්ධ වචනය නිවැරදිවේ ගැනියීමට තිබූ මහත් කැමැත්ත නිසා ගිහිව සිටියදීම ඉතාම ඉක්මනින් දක්ෂලෙස පාලි භාෂාව ඉගෙනගන්න ලැබීය. මෙම ජෝන් තරුණ උපාසක මහතා කුඩා අනුග්‍රහයකින් පාලිභාෂාව ඉතාම දක්ෂලෙසේ ගෙනගත් බව අතිපූජනීය කටුකුරුන්දේ ඥානානන්ද යතිවරයනෝ පවසන ලදහ. කාලි භාෂාවෙන් ධර්මය ගෙරගන්නා විට ගිහිග බාධ සහිත බවත් පැවිද්ධ ආකාසයමෙන් නිදහස් බවත් වැටහින. නිවන් මගට ප්‍රවිෂ්ටවීම පහසුවනු පිණිස ගිහිවාසය අතහල යුතු බව ජූන් උපාසක මහතාට අදහස් විය. අතීතේ විසූ ප්‍රඥාවන්තයෝද මේ අයුරෙන්ම සිතුූහ සම්බාධෝ ගරාවාසෝ රාජාපथෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිදිවීමට නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ජූන් උපාසකතෙමේ නැවත තම මෞරට බලා පිටත්වගියේය. කෙනෙකොට ඉතා අසීරු වෑයමක් වූ තමන් සතු සියලු ධනයක් තම ඥාති පිරිසත් අලියොම හෙළු ෙලපිඩක් නැවත මुකේට නොගන්නන්නසේ අතහැර තම උත්තම අපේක්‍ෂාව සාක්ෂාත් කරගනු පිණිසජන් නැවත ශ්‍රී ලංකාවට පැමිණේය තම රටත් ගිහිගයත් යෝන් ජூන් අත්හලේය ඉද්දාශනමසය හැටනමය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියීමමෙන් පසු ඔහු නැවත තම මවරටට නොගයේය ගුන් ඥානාந்த මහඇතිවරයානන්ටද පැවිද්දෙන් වැඩිහිටි වූ සහෝදර ජර්මන් ජාතික ඥානවිමල මහඇතිවරයාන්ගේ ගුරුදේවයන් වහන්සේ වන ශ්‍රී ලාංකික ඥානාලෝක ස්වාමිපාදයන් යටතේ වර්ස එද්දාස් නමසය හැටනමේදී ජூන් උපාසක මහතා ඩென்මාකේ ඥානදීප වශයෙන් පැවිදි වූහ දෙවන පරිච්චේදය ඥානදීප හිමිියෝ වීසා අලුත්කරගන්න කොළඹට පාගමනින් වඩිද. තතාගත බුදුරජාණන් වහන්සේගේ ගම්බීර දුුද්දස දුරනුබෝධ, සන්ත පනීත, අතක්කාාවචර නිපුන පණ්ඩිත වේදනීය වූ දහම ඉගෙනගෙන එම නිවන්මග වැඩීම සඳහා ගිහිගෙදර කරදර සහිත බව හා පැවිද්ධ අවකාශය වැනි වූ පහසු බව වටහා අගෙන අලියොම හෙලූ කෙලපි ඩක්සේ ධනයත් තත්වයත් ඥාති හිතමිතුරුණුත් යෝන් ජීවිතයත් තම මෞුරටත් අත්හල ඩනිස් ජූන් නම් තරුණයා එද්දාස් නමසය හැටනමය ොල්ගස්තු ආර්්‍යයේ ඥානාලෝක ආචාරයන් වහන්සේ යටතේ, ඩෙන්මාක් ඥානදීප ස්වාමීන් වහන්සේ නමින් පැවිදි වූහ. මෙසේ පැවිදි වූ ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ ආචරියන් වහන්සේ යටතේත් නුවනැති සබ්්‍රක්්මචාරීන් වහන්සේලා යටතේත් පැවි දිවියට උපකාරවන සියලු වත්පිළිවෙත් ඉගෙනගත්හ එමෙන්ම පාලි භාසාාව තවතවත් හොඳින් ඉගෙන ගැන ධර්මවිනය මනාව හැදෑරූහ පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ විසින් ඉදිරිපත් කළ මූලික බුද්ධවාචනයට පුදුමාකාර කැමැත්තක් උන්වහන්සේ තුළ තිබිණි. පැවිදි වූ මුල් සමයේදී තරුණවයේදී දහමට කැප කළ ජීවිතය කෙතරම්ම සුන්දර වන්නට ඇතිද මෙලෙස මෝලික බුද්ධ වචනය මනාව ඉගෙනගත් තරුණ ඥානතීප ස්වාමීන් වහන්සේට එම දහමට අනුව ජීවිතය ගත කරන්නට මහත් කැමැත්තක් ඇතිවිය ධර්ම විනයට අනුවම අල්පේච්ච ජීවිත පැවැත්මත් හොදගලා වාසියත් පිරිසේ නොයලීමටත් ලදදන් සතුටු වීමතත් ඉමහත් කැමැත්තාක් ඇතිවූහ ධර්මවිනයට අනුව ඉතාම කෙටිකාලයක් පිරිස සමග වාසය කර වනාන්තරගතවීමට කැමැත්තක් උන්වහන්සේට ඇති වූහ මේ ආකාරයට ධර්මවිනයට ජීවිතය කැපකිරීමෙන් ගත කල සාමනේර ඥානදීප ස්වාමීන් වහන්සේ වර්ෂය එද්දස් නමසය හැත්තේකේදී බුර්මජාතික ඥානින්ந்த ස්වාමිපාදයන් යටදේ ොල්ගස්තුව සීම මාලකයේදී උපසම්පදාව ලැබීය. මේ කාලයේ බූන්දල රක්ෂිතයේ ඉතාම සුන්දර ප්‍රදේශයක පුංචි කුටයක් තිබුණි මනාව පිළිවත් පුරමින් එහි සිටි විදේශික ස්වාමීන් වහන්සේ නවත් අපවත් වූහ. ඒ බ්‍රරිතානි ජාතික ඥානවීර ස්වාමීන් වහන්සේය. ඒ පිළිබඳව ඥානදීප ස්වාමී වහන්සේ දැනුවත්ව සිටියහ. අපවත් වූ ඥානවීර ස්වාමීන් වහන්සේ පොල්ගස්තුූ ආරන්යම පැවිදි වූ ස්වාමීන් වහන්සේ නමක් වූහ. එන් පසු වැඩවාසය කළ ඇමරිකංජාතික ඥානසුමන ස්වාමීන් වහන්සේ එද්දස් නමසය හැත්තෑවේදී සර්පයකු දෂ්ට කිරීමෙන් අපවත් වූ කන් ජාතික ඥානසුමන ස්වාමීන් වහන්සේ අපවත් වන්නට පෙර ඩෙන්මාකේ ඥානතිීප සාමනේරයන් වහන්සේට මෙසේ පවසා තිබුණි. ආයශ්මතුන් හොඳින් ධර්මවිනය දන්නවා. හොඳට පාලි දැනුමත් තියෙනවා. ධර්මසාකච්ඡා කරන්න පුළුවනි. ඒ නිසා අපි දෙනම බූන්දල කැලේට වඩිමු. එතකොට ද කලාවම ධර්ම සාකච්ඡා කරමින් සිටින්නට පුළුවනි. ඥානදීපස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ඥානසුමන ස්වාමීන් වහන්සේ සමග බූන්දලට වැඩම කළහ. බූන්දල වනාන්තරයේ ස්ථාන දෙකක දෙනම වැඩවාසය කළහ. ඥානදීප ස්වාමීන් වහන්සේට ඒවන විටත් දහම සහ පාලිභාෂාව සම්බන්ධයෙන් විශේෂ හැකියාවන් තිබුණේ. ඥානසුමන ස්වාමීන් වහන්සේ බූන්දල වනන්තරයට උන්වහන්සේද සමගින් වැඩම කළේ එම හේතුව නිසාය. එසේ මද කලක් වාසය කරන විට එද්දාස්නසය හැත්ත වසරේදී හැමරකංජාතික ඥානසුමන ස්වාමීන් වහන්සේ සර්පයකු දෂ්ට කිරීමෙන් අපවත් වූහ. ඥානදීභ සාමනේර ස්වාමීන් වහන්සේ නවත පොල්ගස්දුවට වැඩම කළහ ඩෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේ හොඳින් ධර්මවිනය හදාරා එද්දාස් නවසේ හැත්තේකේදී උපසම්පදාව ලැබූ පසු විවේකී ජීවිතයට ඇලුම් කළහ. නැවතත් බූන්දල වනාන්තරයට වැඩී ඥානදීප ස්වාමීන් වහන්සේ එද්දාස්වම්සේ හැත්තේකේ සිට එද්දාස් නමසිය හැත්හතර දක්වා න්දල වනාන්තරයේ වැඩවාසය කරමින් இමත් සතුටින් තරුණ ජීවිතය දහමට කැප කළහ. එද්දා නමසී හැත්ත පහ වසරේ උන්වහන්සේ කළුගල ආර් වස්වාසය කර නවතත් බූන්දල වනාන්තරයට වැඩම කළහ එදදාස් නමසිය හැත්තහයේ සිට එදදාස් නමසිය හැත්හත වස්කාලයන් බූදල වැඩවාසය කරන අතරතුර සූත්‍රදේශනා කුඩා අර්ථකුරින් පොත්වල සටහන් කළහ මෙසේ සටහන් කරගත් සූත්‍ර දේශනා නිතරම සජ්ජායනා කළහ හොඳින් මතක තබා ගන්නා ලදී භාෂාවේ හසල දැනීමත් ප්‍රයිත් ප්‍රායෝගිකත්වයත් නිසා සුත්ත නිපාතය උදාන ඉතිවුත්තක ආදී ගැමුරු ධර්මයන් මනාව වටහා ගත්හ එයට ඇලුම් කළහ තම අත්තාකරෙන් සටහන් කළ සූත්‍රදේශනා සහිත පොත් උන්වහන්සේට ඉතාම ප්‍රයෝජනවත් වී है සියල්ම සूත්‍රදේශනා එහි ඇතුළත්වූ है ප්‍රාතිමෝක්ෂිය කටපාඩම් කළහ මේ ආකාරයට දහමට කැප කළ ජීවිතයක් ගත කළහ උන්වහන්සේ භාවනාන් නියෝගීව සිටීම සඳහා එද්දා නමසය හැත් අට වසරේ තායිලන්තේ බලාපිටත් වූහ එම වස්කාලය අජන් විමලෝ ස්වාමීන් වහන්සේ අටතේ ගත කළහ නමුත් නැවතවතාවක් ලංකාව් වැඩමකොට වනන්තර ජීවිතයම ඇසුරු කළහ එද්දාාස් නමසේ හැත්ත නමේ සිට එද්දාස් නමසි අසුව වස්කාලයන් බුලත් සිංහල ගල්ලනක වැඩවාසය කළහ සිය ජීවිතයම නිතරම ධර්මය ඇසුවට අරමුණකොට ගෙනම පවත්වාගත්හ වනේ වෙසෙන උදාර සිංහරාජයකු මෙෙන් කල්ගත කළ ඥානදීප ස්වාමීන් වහන්සේ ස්ථවීර භාවයට පත් වූයේ සඳන් අරටුවක් මෝරණ ලෙසින් ධර්මයෙන් මුහුකුරා යමිණී. ඩෙන්වාක ඥානදීප ස්වාමීන් වහන්සේ හෙවත් අප කතානායකයා පාගමනින්ම ගමන් යති. වීසා අලුත් කර ගැනීමට පාගමනින්ම කොළඹට පැමිණිති. මෙරට බොහෝස්ථානයන් ඥානදීප ස්වාමීන් වහන්සේ දැන සිටියහ. එමෙන්ම ලංකාවේ ධර්මය සෙවූ ගිහි පින්වතුන් වීසා අලුත්කර ගැනීමට උන්වහන්සේට සහය වූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ තම පියාපත් බර පමණක් ඇතිව නිදහසේ පියබා වීල අතහැර යන හන්සේකු මෙෙන් තුන්සිවුර සහ පාත්‍රයත් තම අත්තාකුරෙන් ලියාගත් සූත්‍ර ඇතුළත් උතුම් ග්‍රන්ථරත්නයත් රැගෙන හුදකලාවේම පාගමනින් වනාන්තර තුළට ගමන් කරති. ධර්ම විනයට ජීවිතය කැපකරමින් පාගමනින් නිදහස්සිතින් හුදගලා ප්‍රදේශස්ොයාගෙන දෙෙන්මාගේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කරති. ඒ පැවිදි ජීවිතයක් හෙතරම් සුන්දර වූයේ දෙයක් අතීතය වැඩසිටි සැබෑ ශ්‍රාවක උතුමන්ගේ චරිත ජීවමානව ප්‍රකට වූවා සේය. එවන් යුගයක උපත ලැබූ අයද වාසනාවන්තයෝ වූහ. පාගමනින් වැඩම කරන ඩෙන්න්මාක් ඥානදීප ස්වාමීන් වහන්සේ ඉන් අනතුරුව සිංහරාජ වනාන්තරයට වැඩියහ එද්දාස් නමසි අසූ එක සිට එද්දාස් නමසි අසූ තුන දක්වා වස්කාලයන් සිංහරාජයේ පිට කැලේ වතුගල ප්‍රදේශයන්හි ගල්ලෙන්වල ගත කළහ සරල අල්පේච්ච ඇවතුම් පැවතුම් ඇතිව වඩිනා සුදුහාමුදුරුවන් වහන්සේ දකින ජනයාට කුමක් සිතෙන්නට ඇතිද. ඒ මනරම් දසුන දකින්නට ඔවුන් කෙතරම් පින් කරන්නට ඇත්ද. තමන් වහන්සේට උපස්ථාන කළ උපාසක මහතුන් පිළිබඳ ඉහළ කෘතඥ භාවයක් උන්වහන්සේ විසින් දැක්කූහ. ඒ උපස්ථායික පින්වතුන්ගේ විස්තර අපවත්වන මොහොතතෙක්ම උන්වහන්සේගේ මතකේ තිබුණ है දිළිදු ජනයා වෙසෙන ගමකින් පින්ඩපාතය ලබාගෙන ඒ අයට පින් වැැස්කර දෙන්නට උන්වහන්සේ තුළ මහත් කැමැත්තක් තිබුණේ ලාංකික ආහාරපාන වලටද උන්වහන්සේ හුරුපුරදූී සිටියහ එසේම ගම්මානවල ජනතාව ඥානදීප ස්වාමීන් වහන්සේට ඉමහත් ආදරයක් දැක්වූහ එම නිසා මිරිස් අඩුවෙන් වෙනමම සකස්කොට දානය පූජා කළහ පළතුරු වර්ග නිතරම පූජා කළෝය මේ ආකාරයට වසර කීපයක් එක් පෙදෙසක වැඩවාසය කල්ල පසු එම ප්‍රදේශය අතහැර ගමන් කරන්නේ බුදුරජුන් වැඩසිරි සමයේ වැඩසිටි උත්තම භික්‍ෂූන් ලෙසිමි. තමන්ගේ යැයි කියාස්ථානයක් කිසිම තැනක නොතිබුණි තුන්සිවරහා පාත්‍රයත් සූත්‍ර පොතත් පමණක් එකම වත්කම විය ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව බොහෝ අය දැනගනු ලැබුේ ලග්ගල ප්‍රදේශයේණී ධර්මයට කැමැති විවේකී සංඝයා අතරේ උන්වහන්සේ සංගපීතරුන් වහන්සේ නමක් බවට පත්වූයේද ලග්ගල ප්‍රදේශයේදීය එද්දස් නමසි අ සූතුන වස්කාලය සිංහරාජයේදී අවසංකර එම වසරයම ලග්ගල ප්‍රදේශයේ ඊරිය ගහ උල්පතට උන්වහන්සේ වැඩම කළහ තුන්වන පරිච්චේදය දොරජනෙල් නැති බිත්ති තුනකින් යුතු කුටියේ ජීවිතය ජීවිතය පුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්මතු කරමින් ැ ආකරයක් බඳු වූ වටිනා ධර්මය දරාගෙන තුන්සිවරහා පාත්තරය පමණක් අතදිව. එද්දාස් නම්සි අස්සූතුන වසරේ වස්කාලය සිංහරාජයේ ගතකොට අවසන් වූ පසු පාගමනින්ම දෙෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේ චාරිකාවේ වඩින්නට පටන් ගත්හ. චාරිකාවය වඩිනවිට විවිධ හුද කලා ප්‍රදේශයන් හිීදී, මාසය, දෙක නැවතී ගත කරන්නට විය. නැවතුනු ස්ථාන අතර විල්පත්තුව වනාන්තරේද විය. සෑම වනාන්තරයකම ස්වභාවේ දැනගෙන ධර්මය හැසිරෙන්නට සොදුසුම ප්‍රදේශය සෙවූහ. තම සිතට සැනසීම ගැන වෙදදෙන හසුව සිව්පසය ලැබෙන විවේකය හා මිනිසුන්ගේ බාධ අඩු වනන්තරවලට පාගමනින් වැඩම කළහ අම්පාර ප්‍රදේශයේ චාරිකාකරමින් පොළොන්නරුව නොරගල ප්‍රදේශහරහා ගොස් පාරුවකින් මහවැලි ගඟෙන් එතරවී හඳුන්ගමෝ ප්‍රදේශයට වැඩම කළ හඳුන්කමූ ප්‍රදේශයට එද්දාස් නමසි අසූතුන වසරේ වැඩම කරමින් ඊරිය ගහ උල්පත රක්ෂීක්තයට වැඩම කළහ සුදුහාමුදුරුවෝ කෙනෙකු වනයේ වෙසෙන බව දකින මිනිසුන්ට කුමක් නම් සිතෙන් නැතිද. ඔහු ඉමහත් ආදර ගෞරවයක් මේ සුදුහාමුදුරුවන් කෙරෙහි දැක්වූහ. එද්දාස් නමසි අසූ හතර වසරේ වස්කාලය උන්වහන්සේ ගත කළේ මං්ොක්කා කරත්තයක් තම වාසස්ථානය කරගැනිමිනිි. දුෂ්කරගම්මානවල මිනිස්සු ඉතාම කැමැත්තෙන් උන්වහන්සේට දානමාන පූජා කළහ උපස්ථාන කිරීම උපස්ථාන කළහ වනාන්තරය තුළ වාසය කරද්දී නපතාම ධර්මය සජ්‍යායනා කිරීම උන්වහන්සේ පුරුත්්තක් ලෙසින් සිදු කළහ වනන්තරේ සුන්දරත්වය කෙරෙහි ද උන්වහන්සේ යොමු විය අතීතය රහතන් වහන්සේලා වනන්තරේ සුන්දර බවදුට ආකාරය තේරගාතාතුලින් පැහැදිලි වෙ. එලසින්මඩන්මාගේ ඥානදීප ස්වාමීන් වහන්සේ වනන්තරයේ සුන්දර බව දුටහ කාය ජීවිත අසාව අතහැර දිවිදවැනිකොට දහමේ හැසුරුණු උන්වහන්සේගේ යෝවුන් ජීවිතය අසහාය විය. වතුර උල්පතක් ඇති තැනක් සොයමින් පරිසර සුන්දරත්වයත් මිඳමින් පරිසරයට හානියක් නොකර අවම පහසුකම් සහිත කුටියයක් තණන්නට උන්වහන්සේට සිතක් පහළ වූහ දනහිස දක්වා වැස්සට නොත මේේනම් ජීවිත අවබෝධ කරන භික්‍ෂුවකට එය පහසුවක් බව සාරිපුත්ත රහතන් වහන්සේ පෙන්වා දුන්සේම දෙෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේ ද හිතන්නට පටන් ගත්හ. මේ සියලුම සංකල්පනා බලන විට අපට ඉස්මතුවී පැෙනෙනුයේ තතාගත ශ්‍රාවක චරිතයයි. පොල්ලතු සෙවිලිකර කටු මැටි සහිතව ජනෙල් දොරවල් නැති බිත්තිතුනක් පමණක් ඇති කුටියක් ඊරියගල ඊරිය ගහ උල්පත වනාන්තරය තුළ ගැමියන් විසින් සකස් කරනු ලැබුේ ස්වාමීන් වහන්සේගේ උපදෙස්මතය. බිම ගොමතවරා හැඳට මැස්සක් පාවිච්චි කරමින් රජ සැපත් ඉක්ම වූ නිදහස් සැපයකින් උන්වහන්සේ ඉමහත් සතුටින් කල්ගත කළහ. රජ සැපමගින් ලබාගත නොහැකි නිරාමිස සැපයක් විඳමින් මහාකාශ්ප මහරහතන් වහන්සේ මෙෙන් දූතාංගරකිමින් සසුන් බමසරපිරුවහ. වනාන්තරයේ උදකලාව වාසය කරන විට කිසිවෙක් නැති නිසා වැසිකිලි කිස කිරීමත් පහසු බව නාගිත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලසේක එම බුද්ධ වචනය යථාර්ථයක් කරමින් අපමහා යතිවරයානෝ ජීවත් වූහ ඉතාම සැපවත් ජීවිතයක් ගත කළ සිය තරුණ අවදිය නැවත ආවර්ජනා කරමින් උන්වහන්සේ කිසිදිනක පසු තැවිලි නොවෝහ. එතරම්ම දහම්රසයක් උන්වහන්සේ බුක්තිවින්දහ වැසිකිලියයක් සාදා නොගෙන වනාන්තරයටම එය එක්කලේ තවත් සතකුට ආහාරයක් ලෙසිනි. ගොඩනැගිලි වැඩි වූයේ නැත පොල්ලතු වහලයක් මැටිබිත්තිියත් ගොම විමත් ලී මැස්සත් එක් වුවයේ වනාන්තරයේම කොටසක්ලෙසිනි. වස්ගමුව රක්ෂිතය නකල්ස් රක්ෂිතය පුරා පාගමනින් වැඩියහ මාලිමාවත් මිනිින්දෝරු දෙපාර්තමේන්තුවයේ සිතියමත් උපකාර කරගෙන වනන්තරය තම නිවෙසලෙස සලකා ජීවත්වූහ. විශාල වනාන්තරවල දිය උල්පත් අඩිපාරවල් ගල්තලා ආදිය උන්වහන්සේ හොඳින් දැන සිටියහ. එද්දාස් නවසි අසූ පහ වසරේ වස්කාලය හඳුන්ගමුවයේ ගතකරමින් කිවුලවාඩිය ප්‍රදේශයේ එලුවාන කන්දට ඉහලින් ඇති නරියගල්ලෙනෙහි එද්දාස් නමසියසූ හයවසරේ වස්කාලය ගත කළහ එම ස්ථානයට පාලින් ගංගාවක් ගලාගිය වනාන්තරේ සුන්දර බව විදහාදක්මමිනි රාත්‍රයේදී අලි ඇතුන්ගේ දැගලීම් ඇති විට කිසිදු බයක් හෝත් ඇැතිගැනීමක් සෙලවීමක් ඇති නොවූයේ ධර්මයත් සමගින් වනේ සිංහයකු ලෙසින් ජීවත්පු බැවිනි. ලග්ගල ප්‍රදේශය ඉතාමත් දුෂ්කර ගම්මානයක් විය. අදටත් එම ගම්මානය එලෙසටම හුද කලාව පවතී. කිසිදු වාහනයකට ගමන් කර නොහැකිය. පාපැද වීල් බැරෝ කරත්ත හෝ රගෙනයාමට නොහැකිය. සිරීපාදයට ගමන් කරන්නාක් මෙනි ඉතාමත් සුන්දර ඇලදොලවල් ගංගා තරණය කරමින් යනවිට ගලමුදුන ගම්මානය පිහිටා ඇත මහා වනාන්තරයක් මැද පිහිටා ඇති මේ ගම්මානයට අපගේ යතිවරයානෝ ඉතාම ඇලුම් කළහ එහි ඇති නිදහස මිනිසුන්ගේ කරදර බාධ නැතිකම ආරඥ ජීවිතයට පහසුුවිය නිදස් නසි අසූ හත අසු අට වසරවල වස්කාලයන් දෙකම ගල මුදුනෙහි ගත කළහ වන සතුන්ගේ හඬ ගංගා ගලන හඬ හැරුණ විට කිසිම සබ්දයක් නැත ගල මුදුන ගම්මානයට අදටත් විදුලිය නැත කිසිදු යන්ත්‍ර සූත්‍රයක් නැත ගවයන් යොදාගෙන ගොවිතැන්පත් කරන්නා වූ සුන්දරදිීප්‍යවතක් ඒ මිනිසුන් ගත කරමින් සිටී සතියකට වරක් පාන්දරම තම අස්වැන්න රැගෙන කඩපිලට පිඩත්වී ලුණු ආදිය රැගෙන නැවත තම ගමට පැමිණෙන විට රාත්‍රී අඳුර වැටී ඇත ඒ ආකාරයේ සුන්දර ජීවිතයක් ඒ මිනිසුන් ගත කරමින් සිට අපක ඇතිවරයානෝ ඒ ගම්මානය ඇසුරු කරගෙන කිලෝමීට තුනක් පමණ ඇතින් කුටියක් සාදාගෙන වැඩසිටියේ බමලොවසිටින් නාක් බඳු නිදහසකෙනි හුදකලාව වෙසමින් නීවරණ නැති කාමයන්ගෙන් වෙන්ව නිදහස් මනසකින් තතාගත දහම ඉගෙනගන්නා විට එහි අන්තර්ගත ගැමුරු කරුණු කයතරම් හොඳින් වැටහෙන්න්නට ඇතිද. තතාගතයන් වහන්සේට පමණක් පෙන්විය හැකි අන්‍ය ශාස්තෘුවරුන්ට අගෝචර වූ සාමුකාංසිික දේශනාවනම්භූ බුද්ධ වචනය දේශනා කරන්නට මත්තෙන් ශ්‍රාවකයාගේ සිත කර්මං්‍ය මොදු කිරීම සඳහා අනුපිළිවෙල කතාව ඉදිරිපත්කරති දාන කතා සීලකතා සුගතිය පිළිබඳ කාමයන්ගේ ආදීනව නිදහස්වීමේ ආනිසංස කෙලෙස්වල අපිරිසිදුබාව නම් වූ කතා තුළින් සිත කර්මං්‍ය මරුදු වූ විට අන්‍ය ශාස්තෘුවරුන්ට විශය නැති ඒ අතාගත දහම දේශනාකර වදාලසේක වැනි කර්මණ්ඥ බෘුදු මනසකින් තතාගත වචනය ගෙනගන්නා ඥානදීප යතිවරයාන් දහමේ සැපය කෙසේ විදින්නට ඇතිද. බත්්‍ර යෞවනවයේ සිට ඇමරිකන් ජාතික කෝවිද ස්වාමීන් වහන්සේද මේ වන විට ලග්ගල ප්‍රදේශයේ වැඩවාසය කළහ ඉතා වීර්වන්තව ජීවිතය ගත කළ කෝවිද ස්වාමීන් වහන්සේගේ ආයුෂ ඉතාමත් අල්පවිය ඉතාම කෙටි පැවිදි ජීවිත කාලයක් ගත කළ ඒ උත්තම ස්වාමීන් වහන්සේ දහමට දිවිපුදා ගත කර බයානක රෝගපීඩාවක් නිසා එද්දාස් නමසි අසුහතේදී අපවත් වූහ වන විටද අපමහා යතිවරයානෝ ගලමුදුනே වැඩවාසය කළහ වස්කාල දෙකක් ගත කරමින් නැවතත් චාරිකාවේ වැඩියහ වීසා අලුත්කර ගැනීමට කොළඹට පාගමනෙන් වඩින විට ප්‍රජාசாලාවක, පන්සலක, බනමඩුවක, රාත්‍රීකාලය ගත කළහ නැවතත් තමන්ගේ රජදහනවන ලග්ගල වනාන්තරයට ඉමහත් සැනසීමකින් වඩිනු ලැබූහ එද්දාස් නමසි අසූ නමය වසරේ වස්කාලය ලග්ගල ප්‍රදේශයේද එදස් නමසි අනුව වසරේ වස්ගමුව රක්ෂිතයේද නැවත එද්දස් නමසි අනුව එක වසරේ ගලමුදුන කුටියේද විවේකීව ගතගළහ කාලය වනවිට නවිසේලන්තයේ ගුත්තසීල ස්වාමීන් වහන්සේද වැඩම කළ සිටියහ. එද්දාස් නමසි අසුව වසරේදී මඩුමාන ගමට යාබද වනාන්තරයේ කුටියයක් සකස්කර ගුත්තසීල හිමියන්ට එහි වැඩසිටීමට සැලැස්වීමට තරම් අපමහා යතිවරයාான் කාර්ණිකමෙන්ම උපකාරසීලීදවිය කම කෙමෙන් වයසද මුහුකුරායමින් පැවිදිදිවයේ පරණැතවෙමින් සාසනයේ මහා ස්තවීර භාවයට පත්විය සදුන්කහක් මෝරන්නාසේ උන්වහන්සේගේ දිවිය සුවදවත්විය එද්දාස් නොවසියනු දෙක වසරේත් ලග්ගර ප්‍රදේශයේම ගත කරමින් සිටි සිට වස්කමෝරක්ෂිතය ප්‍රදේශයට වැඩම කළහ හිදී උන්වහන්සේ විශේෂ කර්දරයකට මහුණදුන්හ. ඥානදීප ස්වාමීන් වහන්සේ අලියා පෑගුව හාමුදුරුවෝ ලෙසින් අඳුන්වන විශේෂ අනවර්ථනාමයක් විය එය සිදුුවූයේ එදදාස් නමසි අනූතුන වසරේ වස්කමයේදීය හතරවන පරිච්චේදය ඥානදීප හිමියෝ අලි කාරදරයකින් මහවන මැද ඇද වැටෙති. ධර්මයට ජීවිතය කැපකරමින් මෛත්‍රී සහගත, කාය, ව්චී මනෝකර්මයන්ගෙන් යුතුව ගත කරන විට සුවද විහිදුවන ලස්සන මලක් ලෙස විකසිතවෙයි. වනන්තරය වනසතුන් පවා ඒ ජීවිත හා සමැදිවජීවත්වෙයි. ඇසුරට වනසතුන් පවා එකතු වෙයි එනමු අත්වැරදීම් වියහැකිය එද්දාස් නවසි අනුතුන වසර යනු ශ්‍රී ලංකාවට අඳුරු කාල වකවානුවකි ෆරාජනායකයන්ද ගාතනයවෙමින් යුද්ධ උත්සන්න වී තිබුණි තුවාල වූවන් වැඩි නිසා රෝහල් වලට අධික වැඩකටයුතු තිබුණු වකවානුවකි සිදුවීම් ලංකාවතුළ සිදුවේද්දී, වනාන්තරයේ හුදකලාව දහමට දිවිපුදාගත කළ ඩெන්මාකේ ඥානදීප මහා ඇතිවරයානන්ටද විශාල කරදරයකට මුහුණ දෙන්නට සිද විය. මේ දින වනවිට අපමහා යතිවරයානෝ වස්කමෝ රක්ෂිතයේ වැඩවාසය කළහ. වනාන්තරේ වාසය කරන විට හිමිදිරි පාදර මිරි ශබ්දය ඇතිකරමින් කුරුල්ලන් කෑම සොයන්නට යන සොඳුරු දසුන් නෙත මෙන්ම සවන් යුග වැට් ගැටෙයි. දැන් පිනිිසිගායෑමට කාලය බව දැනගත් ඥානදීප ස්වාමීන් වහන්සේ පාත්‍ර සිවුරු රැගෙන ගම්මානය බලා සිංහර රජයකු විලසින් පිටත් වූහ. වනෙන් බෑරට වඩින විට ගම්මානය කිට්ටු වන්නට විය කරත්ත පාරදිගේ ගමන් කිරීම ආරම්භ වූ විට ගම්මානයට කිට්ටු බව සලකුණුවෙයි. රාත්‍රී කාලයේ කෑම සොයමින්ගිය පැටවුන්ද සහිත අලි රංචු වනන්තර තුළට ඇතුළු වන්නට පටන් ගෙන ඇත. පිෙනුසිංගා වඩින ඥානදීප ස්වාමීන් වහන්සේට ඒ වන අලි රංචුව මන ගැසුණි. නමුත් කිසිදු කරදරයක් ඔවුන්ගෙන් සිදු නොවූයේ අරහත් දජය දරා වඩිනා අහිංසක භික්ෂුවක් නිසාය උදෑසන අවදි වී මිනිසුන් දානය පිළියල කර තිබුණි එම දානය ලබාගැනීමට වැඩම කළ ඥානදීප ස්වාමීන් වහන්සේ එම පින්ඩපාතය රැගෙන තම රජධාන වූ වනාන්තරයට නැවත ඇතුළු වූහ ගුල්ලන්ගේ ගුමගුමනාදත් හස්තිීන්ගේ කුංචනාදයක්ත් ඇති වනාතරයට බිමට යොමු කළ ඇස් ඇතිව උන්වහන්සේ ඇතුළු වූහ කරත්ත පාරදිගේ පිණඩපාතයට වඩිද්දී අලිරංචුවක් හමු වුවද කිසිදු කර්දරයක් ඔන්ගේෙන් සිදු නොවුනේ වනේ සිටින භික්ෂුව බව අලි ඇතුන් හදුනාගත් බැවිනි නමුත් එක් අලියෙක් පාරේ අයිනකට වී සිටියේය. ඔහුට ගමතුලින් වනයට ඇතුළුුවන මිනිසෙක්කුගේ ඉවක් දැනුුණි. මිනිසා වනසතුනට කර්දර කරන බැවින් ඔවුන් කුලප්පු වී කේන්තියෙන් ආත්මාරක්‍ෂාවට ප්‍රහාර එල්ල කරයි. මිනිස් ඉවදැනු හස්තියා ඉතාම දැඩි කේන්තියෙන් මිනිසාට පහරදීමට පාරට පැමිණෙනුයේ ඉදිරි පාද දෙක ඔසවාගෙනය මෙලසට කේන්තිගිය හස්තිියෙකු ගෙන් කිසිම අයරකින් ගැලවීමක් නැත ඒ බව ගම්මානවල මිනිස්සු හොඳ ආකාරයින්ම දනිති. ඉදිරි පාද ඔසුවාගෙන පාරට පැමිණි හස්තියාට දැකගන්න ලැබුණේ වනයේ බෞ්වඩන ශාන්ත වූ භික්‍ෂුවයි. හස්තියාගේ ඉදිරිපාද එස වී ඇත ඥානදී බස්වාමීන් වහන්සේ ටත් මෙය නොසිතු වෙලා වකසිදූ වගේ. කිසිවත් කරගන්නට නොහැකිවිය එස වුණු පාදේ හැප්පුුණු ස්වාමීන් වහන්සේ බිම ඇද වැටිනි. හස්තියාට පාදොස්ුවාගෙන බොහෝවෙේලා සිටිය නොහැක එම නිසා ඉදිරිපාද බිම පතිත කරන්නට විය එවිට හුගේ එක් පාදයක් පිහිටියේ බිම ඇදවැතුනු ඥානදීප ස්ෝමන් වහන්සේගේ කකුලෙ ඉහළො ප්‍රදේශය මතයි මේ සිදුවීමට බොහෝ වේලාවක් ගතනොවීය නිමේෂයකින් සිදුවිය ඥානදීප ස්වාමීන් වහන්සේට විශාලතුවාලයක් ඇති වී ලේගලන්නට විය. නැගී සිටීමට කිසිසේත්ම නොහැකි විය. හස්ති බිදී ගොස් ඇත මේ හස්තියාට කොපමන දුකක් ඇතිවන්නට ඇතිද. කිසිවක් තමා දැනගෙන නොකළ වුවද විශාල අනතුරක් සිදුවී ඇත. එම නිසා ඥානදීප ස්වාමීන් වහන්සේට ධනය වැලඳීමට නැවත වනේ ඇති කුටියට යාමට නොහැකිවිය. දුකින්යුත් හස්තියාද වනයට ඇතුළු විය. ඥානදීප ස්වාමීන් වහන්සේ අත් දෙක උපකාරයෙන් බිම වැතිරමින් ග ගමට එන්නට උත්සාහ කළද එසේ එනවිට තවතවත් සීරීම් තුවාලවීම් ඇතිවිනි එවිට කූබියෝ වැනිකුඩා සතුන් ලංබූහ එය මහා කර්දරයක් විය ඉන් පසු නතරවී මරනාානුස්සෙතිය තුළින් අප්‍රමාදවි ධර්මයට යොමුුවන්නට ඇති. කොපමන ලය පිට වූහත් උන්වහන්සේගේ සිහිය විසං්ඥ වූයේ නැත. දවස කෙමෙන් කෙමෙන් ගෙවෙන්නට විය. ප්‍රාත්‍රී කාලය උදාවිය වනේ සිට ආහාර සොයායන හස්තිීන් නැවත පැමිණෙන්නට පටන් ගත්තේය. උන්වහන්සේ ගාතාවක් සජ්ජානා කළ විට ඔවුන් සමේපයට පැමිණේ නැත නමුත් ඒ අවට ගත කළහ ලේ සුවද වනයේ පැතිරුුණද වෙන කිසිදු රෞද්‍ර සතෙකු ලං වූ යේ නැත පසුවදාට මිනිසුන් පැමිණතුරු හස්තිීන් ස්වාමීන් වහන්සේ ආරක්‍ෂා කලා වන්නටත් පුළුවන මද මිනිසුන් පැමිණ ස්වාමීන් වහන්සේ රැගෙන යන විටත්. එක් අලියෙක් පැත්තකට වී සිටියේය ඒ කරදරයට හේතු වූ අලියයාමද වියහැකිය. මහවනයක් මැද වනසතුන් ගහන තැනක ලේසුවදද මමනා විට වෙන කිසිදු කරදරයක් නොවූයේ යම් වූ ආරක්‍ෂාවක් හේතුවෙෙන. උන්වහන්සේගේ ඇති මහා ගුණකඳ නිසා දෙවිවරුද වනසතුන්ද ආරක්ෂා කරන්නට ඇති. පසුවදා උදෑසන දානය සකස්කරකත් මිනිසුන් වනාන්තරයේ සිට ිනිසිගා වඩින ඥානදීපස්වාමීන් වහන්සේ වඩිනතුරු මග බලා සිටියහ. ටිකටික කාලය ගත වී හිරු අවරට යන්නට ආසන්නවිය දානය ලබාගන්නා වේලාව ඉක්ම යමින් තිබුණි. ගම්මානයේ මිනිසුන්ගේ සිත් නොසන්සුන් විය අපගේ සුදු හාමුදුරුවන්ට කදරයක් දෝ යැයි සිතෙන්නට වූහ. සුදුහාමුදුරුවන් සොයා ගම්මු වනජීවි නිලධාරීන්ද කැටුව වනයට ඇතුළ වූහ. මෙසේ පැමිණි ගම් වැසියන්ට දැකගන්නට ලැබුණේ ඉතාම දුක් සහගත දෙයකි. අපේ සුදුහාමුදුරුවන්ට මොකක් ද මේ උනේ යැයි බොහෝ අය දුක්පුූවාට සැක නැත ඊයේ දිනේ ලබාදුන් පින්්ඩපාතයත් පාත්‍රයත් ධානයට දුන් සියල්ලත් සීසිීකඩ විසිරී ගොස් ඇත දවස් දෙකක් නිරහාරව ලේ ගලමින් වේදනාව ඉවසාගෙනසිහියෙන් සිටීමට තරම් අධ්‍යාත්මික ශක්තියක් ඩෙඩ්මාගේ ඥානදීප ස්වාමීන් වහන්සේට වූහ. ඒවන විට මේ දුෂ්කර ගම්මානවල වාහන පහසුකම් ඉතා අල්පය ගෙසේ හෝ ගැමියල් ඥානදීප ස්ෝමීන් වහන්සේව හෙට්ටිපොල මහරෝහලට රැගෙන ගියහ. නමුත් එම රෝහල තුළ මේ සැත්කම කිරීමට කිසිම පහස්සුකමක් නොවීය. ඉන් පසු මහනුවර මහරෝහලට ඇතුළු කළහ. මේ කාලය වනවිට රටේත් පැවති කළබලකාරී තත්ත්වය නිසා රෝහල් කාර් මණ්ඩලේට වෛද්‍යවරුන්ට බොහෝ වැඩ අධිකව පැතිනි එබැවින් විශ්වෂි සැලකිල්ලක් අප මහා ඇතිවරයාණන් වහන්සේට දක්වන්නට හැකියාව නොවීය. එබැවින් එම සැත්කම අවසාන වන විට උන්වහන්සේගේ එක් පාදයක් අඟල් එකයි තුන්කාලක් කොට විය මෙය දැනගන්නා විට ශවද්ධාවන්ත දායකයන්ට ශ්‍රද්ධාවන්ත වෛද්‍යවරුන්ට කොපමන දුකක් දැනෙන්නට ඇතිද. නමුත් සිදූදය සිදුවී හමාරය. තුවාලය ක්‍රමයෙන් අඩුවන්නට කාලයක් ගතවෙයි. එබැවින් වනන්තරේ හුද කලාවේ සිටීමට නොහැකිය. එක් පාදයක් කොටවී ඇත මේ වනවිට මීතිරි කළ නිස්සරණවනය ආර්‍යවාසී ස්වාමන් වහන්සේලාගේ තෝතැන්ලක්විය ඥානදීප ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයට වැඩියහ එද්දස් නමසි අනුතුන වසරේ වස්කාලය උන්වහන්සේ ගත කළේ මීතිරිගල නිස්සරණ වනයේ දීය ක්‍රමයෙන් තුවාලේ සනීපවිය කකුලේ කොට බව නම් අඩුණුවීය පස්කාලය අවසන් වනවිට නැවතමතක් වූයේ තමන්ගේ රජදහනවන වනන්තරයයි වනන්තරයට පිතත්වන්නට සූදානම් විය නිස්සරණ වනේ වැඩසිටි භික්‍ෂූන් වහන්සේලා මෙසේ පැවසූහ. ස්වාමීන් වහන්සේට දැන් වනය සිටීමට අපහසුය මෙහි වැඩඉන්න අපි ජීවිත කාලයම උපස්ථාන කරන්නම් නමුත් ඥානදීපස්වාමීින් වහන්සේ ගේසිත වනයටම කැමතිවිය කුමන කර්දරයක් වුවත් ඒ හුද කලා ජීවිතය අත් නොහැරියහ. ධර්මයටම ජීවිතය පිදූහ. තම ජීවිතයට අල්ප මාත්‍ර වටිනාකමක් නොදුන්හ. පාදය කොටවුවද පා ගමන තම සුපුුරුද ජීවිතය කරගත් හ. නැවතත් වනන්තර සිසාරා විවේකීව ගත කරන්නට විය ලග්ගල ප්‍රදේශයට වැඩම කළ ඥානදීප මහා ඇතිවරයානෝ එද්දාස් නොමසි අනූහතර වසරේ වස්කාලයේ එහිම ගත කළහ දෙදස් දාාහතර වනතුරුම කොට වූ පාද සහිතවම ගමන් කළේය දෙ දස්දාහතරයේදී උන්වහන්සේට විශේෂපාවහන් යුගලක් සකස්කරදීමට අප හට හැකිවිය එය ඥානදීප ස්වාමීන් වහන්සේට මහත් පහසුවක් විය පස්වන පරිච්චේදය ඥානදීප හිමියෝ වනාන්තරයට පිවිස එක් වරම අතුරු දහන් වෙති මක් කොක් නොපෙනෙන සසර ගමනක් උරුම කරගත් සත්වයා, සුගති දුගති ලෝකතුළ නොයෙකුත් ආකාරයට දුක්ෂැප විඳමින් ගත කරති. කොපමන සැපවිදද කොපමන දුක්විදද, සසරෙන් නිදහස්වීමක් සිදුනුවන්නේ සත්‍ය අවබෝධ නොවූ හේතුවෙන සත්‍ය ආරක්‍ෂා කරමින් සත්‍ය අවබෝධය කරා යොමුුවන සත්‍ය्य ගවේශකයෝ තමන් විදින සැපසම්පත් අතහරින්නේ අළුිය මහෙලු කෙළපි නක්මණි කොපමන දුග්ගැහැට පැමිණියද ඔවුන් නොසලී ඉදිරියට ගමන් කරනුයේ ඒකායන අරමුණ සත්‍ය ගවේශණය නිසාය එලෙස සත්‍ය ගවේශණය කරන සත්‍යවාදීන් උදෙසා සුදුසු වූ උතුම් දහම ලෙස අතාගත දහම පවති එවැන්නෝ තතාගත දහම උදෙසා තම ජීවිතය පුදා ජීවත්වෙති ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේද එවන් යතිවරයකි කොපමන කරතර බාදා පැමිණියද පෙර ගතකළ සැපසම්පත්වලට කෙසිදු විටක තම සිත යොමු නොකොට සියල්ල සතුටු සිතිෙන් දරාගනු ලබන්නේ විමුක්ති සුවයේ සුන්දරත්වය විදනයර් කරමිනිි. එද්දා ස් නොමසි අනූපහ වසරේ වස්කාලය ගතකිරීම සඳහා මෙට පෙර වස්වැසූ සුපුරුදු ලග්ගල ප්‍රදේශයේ ඊරියගා උල්පත උන්වහන්සේ තෝරාගත්හ වනාන්තරය මැදපිහිටි त्तिතුුණකින් වට වු කුටියේ सुුන්දරත්වය තවතවත් එම ප්‍රදේශයටම යොමුුවීමට හේතු වී है ගංगाාවට හෝ ඇලපාරටහෝ ගොස් පැන් පහසුුවී පिණ්ඩපාතිය කරගත් දානය वाලදා පැන් කලයක් රැගෙන කුටියට පැමිණෙන්නේ ධර්මය තුළින් ජීවිතේ विवेකය අथවිදිिන්නටයි ශරීර කෘත්ය කිරීමට අවශ්‍ය වූවිට වතුරකඩිත්තෙන් වතුර බාල්දයක් කරඇගෙන වනාන්තරය තුළට ගමන් කරන්නේ නිදහස් වූ ස්වාධීන සිතකිනි තම පාදය යන්තමින් කොට වුවද වනාන්තරය ඇවිදමින් එහි සුන්දරත්වය අත්මිදමින් ගර්ථ කරන ජීවිතය උන්වහන්සේ අත් නොලහ. මිනින් දෝරු දෙපාතමයෙන් තුවේ සිතියමත් ලිමාවත් තමසුතුන්සිවුරද පාත්‍රේද සූත්‍රපොතද රැගෙන මහා ගණකැලයමැදින් තව අළුත් ප්‍රදේශයන් සොයා ගමන් කරතිී. එද්දාස් නමසිය අනෝහයේ දී ලග්ගල ප්‍රදේශයම ලේල් ඔයට වැඩම කළ උන්වහන්සේ දියපාර කසබඩ සුන්දරකුටයක් ගම්වාසීන්ගේ ආධාරයෙන් සර ගත්හ එයද බිත්ති තුනකින් පමණක් වටවුවකි. ස්වාමීන් වහන්සේගේ ආබාධයන්ද සලකා වැසිකිලයක් සකස්කොට දීමට උත්සාහ කළද උන්වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළහ. මේ වනවිට ආරං්්‍යවල වැඩවාසේ කරන භික්‍ෂූන්ට අපමහා යතිවරයානෝ ගැන රොතුරු ලැබෙන්නට විය. ඩෙෙන්මාකේ ඥානදීපස්වාමීන් වහන්සේ විසින් ඉතාම චාම් අයුරින් සකස් කරන්නටය දුණු කුටි කීපයක් ඒ වනවිට වනාන්තරයේ තුළ පැවතින. ලග්ගල ප්‍රදේශයේ කිලෝමීට ගණනාවක් දුරින් එම කුටි පිහිටියේය. ඒ කුටි සේනාසන වලට භික්‍ෂූන් පැමිණීමට කැමැත්ත පලකරන විට උන්වහන්සේ උපසම්පදා භික්ෂූන්ට ඒ අවස්ථාව ලබාදුන්හ ඒ ඒ ගම්බලට අදාළකුටියට විශේෂ වූ ප්‍රධාන කැපකර මහතෙක්ද සිටියේය. ඥානදීප ස්වාමීන් වහන්සේගේ ආභාෂයට හුරු වූ ඔවුහු එසේ පැමිණෙන අනෙකුත් ස්වාමීන් වහන්සේ ලාටත් ඉතාම ගෞරවයෙන් උපස්ථාන කරති මෙය වන විට ලග්ගල ප්‍රදේශයේ තනි කුටිවල වැඩසිටන සංඝ්‍යා වහන්සේලාගේ ලොකු හාමුදුරුවෝ බවට නිතතින්ම ඩෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේ පත්වූහ. අපමහා ඇතිවරයානෝ තමන් වුදෙසා සකස්කරන ලද සරලකුටිය තවත් භික්ෂුවකට ලබාදී සතුරුසිතින් වෙනතක වඩති එදදාශනමසි අනුහත වසරේ වස්කාලයත් ඊරියගහ උල්පතියම ගතකිරීමට වැඩියේ ලේල් ඔය සැඇදූ අලුත්ම කුටිය තවත් භික්‍ෂුවකට ලබාදමිනිි. නැවතවතාවක් වනාන්තර යේ මහා ගණකැලයමැදින් ගමන් කරන්නට පටන් ගත්තේ විල් අතහැර යන හන්සේ කුලෙසිනි සිංහකුගේ තේජානවිත බවකින් යුතු වූ අපමාඇතිවරයානෝ වනය තරණය කළහ වනාන්තරය මැදින් වඩිද්ද රාත්‍රිය එලබ විට ගල්තලා මතහෝ රුක්ෂෙවනක හෝ රයගත කරති. මහා වැසි ඇදහැලෙන විට කොඩයක් ඉහලාගෙන එහි එලි වනතුරාවටම සිට ගෙන සිටි අවස්ථා උන්වහන්සේගේ යතිවරදිවයේ තිබනද ඒ කිසිවක් පිළිමඳ දුකක්හෝ සැලීමක් හෝ උන්වහන්සේට නොවීය එයද ජීවිතය අනෙකුත් සිදුවීම් ලෙසින්ම ඉතාම සැහැල්ලු නිදහස් ලෙසින් භාරගත්හ වනාන්තරය හරහා විසල් දුරක්්‍යවා ගෙන ඇලහැර ප්‍රදේශයට පැමිණි අප මහා ඇතිවරයානෝ එහි කුටියක් සකස්කරගෙන එද්දාස් නමසය අනු වට වසර වස්කාලය ගත කළහ. විශාල භූමිභාගයක විහිදී ඇති වස්කම්ුව නකල්ස් ඇළහැර භකමූන රක්ෂිතිය නනාශිත ගම්මානවල වෙසෙන මිනිස්සු මේ අසාහාය යුගපුරුෂයා ගැෙන දැනුුවත්ව උන්හ වනාන්තරයෙන් බැහැරවිත් ගම්මානයෙන් පිණඩපාත ලැබගෙන ආපසු වඩිනු ලබති. චාරිකාවේ වඩින අතරේ වනයමැදින් ගමන් කරන විට ඉතාම කෙටි මාර්ගයකින් උන්වහන්සේ විසින්ම සොයාගනු ලැබතිබිණි. මෙලස වනාන්තරයට ඇතුළු වී ඒ කෙටි මාර්ගතුලට දෙවිසීම හේතුවෙන් එක් වරම උන්වහන්සේ නොපිණීයාම නිසා ගම්මු විවිධ අත්්භූත සිතුවෙලිද ඇති කරගත්හ. එම ගම්මානවල මිනිස්සු ඉර්තිමත් ස්වාමීන් වහන්සේ නමක් හැටියඇටද උන්වහන්සේව හැදින වූහ. විදේශිකයකු ලෙස මෙරටට ආගන්තුකව සිටියදීත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවලට යාබදව ඇති වනන්තර තමන්ගේම නිවසසේ හොරුපුරුදු ලෙසින් ගතකිරීම උන්වහන්සේගේ කෙතරම් හැකියාවක් ද වාසනාවක්ද මේ ආකාරයට ඇළහැර කුටියද අතහැර තවත් විවේකය කැමති භික්‍ෂකට ලබාදී නැවත සුපුරුදු චාරිකාවටයමුූ ඥානදීපස්වාමීන් වහන්සේ දාස්ටනමසි අනුනමේ ව වස්කාලය ඇරව්වල ප්‍රදේශයේද දෙදාහ වසරේ වස්කාලය ෑவල ප්‍රදේශයේද ගත කළහ දමුුල්ල කණ්ඩලම ප්‍රදේශයන්ට යාබදවැති වනාන්තර තුළ බිත්ති තුනක කුටි තනවාගෙන වස්කාලය සැනසිලි සාගතව ගතකරමින් කළුන්දව කන්දහරහා ුමාරගල කන්ந்த වෙතට විවිස බමරගහවත්ත හළබගහවත්ත මාර්ගමුව ගම්මානවලින් පිණඩපාදය කරගනිමින් එමස්ථානයන් හි ජලවල්පත්තති ප්‍රදේශයන්ද නෙරීක්ෂණය කරගනිමින් කබරව හරහා පොත්තට වෙල ප්‍රදේශයට වැඩම කළහ ඉතාම තලංකාර ගගාාව කසබඩ කොටන්කුඩ ලෑලි දමා ගඟ ප්‍රදේශයට මෝනලා බිත්තිතුනක කුටියක් සාදා ගන්නාලදී. දෙදසක වසරේ වස්කාලය ඒ පොත්තටවෙල කුටියේ ගතකරමින් ඊට යාබද වූ කබරව කුටියේ නැවතත් දෙදස් දෙක වසරේ වස්කාලේද ගතකළහ තමන් වහන්සේ විසින් සකස්කර ගන්නටයදුන කුටිසේනාසනවල වෙනත් භික්‍ෂූන් නැති වූ විට නැවතත් එම කුටි වෙතම වැඩම කළහැ. දෙදස්තුන වසර වස්කාලය තුර නර්යාගල්ලෙන තුළද වස්විසුවහ. ගම්මානයක් මැදින් ගංගාවක් ගලා බසිනා වනාන්තරය මැද වූ සුந்தදර ගම්මානයක් රමුක්කොළුව නමින් විය. එම ගම්මානය ගොදුරු ගමලෙස තෝරාගෙන ගංගාව සමීපයේ බිත්තිතුනක කුටියක් සකස් කරගෙන දෙදස් හතර වසරේ වස්කාලය ගත කළහ අපමහා යතිවරයානෝ සැබෑ බුද්ධ පුත්‍රයකුසේ බුද්ධ වචනයට ගෞරොව පුද දුන්හ ෝලික බුද්ධ වචනයට තිබූ ගෞරෝය අසාමාන්‍ය වෙයි එය විධාපාන වටිනා සිදුවීමක් ඒ උතුමන්ගේ ජීවිතය තුළ සිදුවිය බුදුරජාණන් වහන්සේ වස්වාසය පනවන්නේ වර්ෂාකාලයේ එක්තනකට වී වාසය කිරීම උදෙසාය බුදුරජාණන් වහන්සේ දරමාන හෙවත් ජීවමාන සමයහි ර් සමාජය තුළ ඇසල මාසයෙන් පටන්ගෙන වප් පෝය අවසන් වනතෙක් වස්කාලය විය. වර්ෂාවෙන් යුතු මාසය යන අරුතත් එසමය ඇරබීම ඇසල මාසයලෙස ඇනවූ නිසාත්. එම මාසතුන වස් සමයලෙස සැලකනු ලැබීය. එසේ වුවද ලංකාවට වැසිසමය උදාවන්නේ වත්්මාසයෙන් පසුව බැවින් එතැන් සිට තවත් වැසි මාස තුනක් ලෙස දුරතුපෝය දක්වා දිවෙයි. අපගේ කතානායකදෙන්මාගේ ඥානදීප යතිවරයානෝ මේ හයමසම වස්විසීමෙන් පැනවීමත් අර්ථයත් යන දෙකම ඉටු කළහ නෑතකාලේ තුන් මසක් එකතනක වාසය කිරීම ද අපහසුවෙන් ගත කරන සමාජයක හයමාසයක්ම අර්ථයනුත් පැනවීමමනුත් ඥාලධී පස්වාමීන් වහන්සේ වස්වැස්ූ है එම වස් පටන් ගැනීමට පෙරත් වස් වලින් පසු නවම් පෝය තුළත් ලගගලපදේශයේ වනකත विක්‍ෂෝන් එකට රැස්වී ඔහොය කළ है ධර්මසාකච්ඡා කළහ රබක්කොළුව වස්වාසය අවසන් කළ අප මහ ඇතිවරයානෝ බලම්ගොඩ ප්‍රදේශය කරා චාරිකාකිරීම ඇරඹූහ හයවන පරිච්චේදය ඥානදීප හිමියෝ සතියකට දිනක් ආහාර නැතිව භාවනා කරති. ගෞතම ශාසනයට යළි ජීවයක් දෙමින් උත්තම ශාවකචරතයක් බැවට පත්වමින් පශ්චිම ජානතාවට ආදර්ශයක් දෙමින් ධර්ම විනයට අනුව ජීවිතය ගත කරන ඩෙන්මාකයේ ඥානතීප ස්වාමීන් වහන්සේ ධර්මයට කැමති සංඝයා සමග ඉතාම සමීපව ඇසුරු කළහ ලග්ගල ප්‍රදේශයේ බොහෝකාලයක් ගතකළ අප මහා යතිවරයානෝ නැවතත් චාරිකාවය යදුනහ එමෙන්ම මූලික බුද්ධ වචනයට අනුව විමසමින් ජීවිතය ගත කරන භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කිරීමටද අමතකනොකළහ උන්වහන්සේගේ ඇඩහිටි පැවිදි සහෝදරය වු ජර්මන්ජාතික ඥානවිමල ස්වාමයින් වහන්සේ වයෝවුරුදව අසනීප තත්ත්වය පසුුවූහ ලග්ගල ප්‍රදේශයේ සිට අළංගොඩ ප්‍රදේශයට පාගමනින් වඩින අතරතුර දොඩන්දුවයේ පරප්පදූ නම්ූ දූපතෙහි වැඩසිටි තම වැඩහිටි සහෝදර ස්වාමී වහන්සේගේ ස්ුවදුක් විමසීමට වැඩම කළහ උන්වහන්සේගේ නෙදර්ලංස ජාතික අමතසිරි ස්වාමීන් වහන්සේ සමඟ ඥානවිමල ස්වාමීන් වහන්සේ බැලීමට වැඩි සේක නෙදලන්ත ජාතික අමතසිරි ස්වාමීන් වහන්සේත් මූලික බුද්ධ වචනයට අනුවම ජීවිතය ගත කරන මහානීිය ශ්‍රාවකභික්‍ෂුවකි ඒ අයුරින්ම ජීවිතය ගත කරන ජර්මන් ජාතික ඥානවිවල ස්වාමීන් වහන්සේව හමුවීමට ගොස් සුවදුක්විමසා ධර්මකතාවේද යෙදෙන්න්නට ඇති එවැනි සිංහයන් තිදෙනෙකුගේ මනගැසීම කෙතරම් තේජාන්විත වන්නට ඇතිද. ධර්මකතාවේද යෙදෙමින් ඥානවිමල ස්වාමීන් වහන්සේගේ සුවදුක්ද විමසා ගෞරවාන්විත ඇසුරෙන් අසු නැවත බලංගොඩ කරා උන්වහන්සේගේ චාරිකාව ආරභ කළහ. අමතසිරි ස්වාමීන් වහන්සේද තමන් වැඩසිටින වනාන්තර ප්‍රදේශය කරා පාගමනින් වැඩම කළහ. බලංගුඩ ප්‍රදේශයට වැඩම කළ ඥානදීප මහතෙරුන් වහන්සේ, දෙදස් පහ වස්කාලය වැලිපතයාය ප්‍රදේශයේ ගත කළහ වස් මාසහයක්ම එකමකුටියක වැඩසිටීමෙන් පසුව නැවත තාත් ප්‍රදේශකරා චාරිකාවේ යෙදුනහ ඥානදීප ස්වාමීන් වහන්සේගේ තවත් විශේෂත්්‍යයක් විය අල්ප ආහාර් ලබාගැනීමෙන් ලැබෙන කායික පහසුව ආනාපාන සතිය වැඩීමට පහසු බව තතාගතයන් වහන්සේ වදාළහ ඒ බුදු වදනටද ජීවයක් දෙමින් සතියට එක් දවසක් දානය නොගෙන විවේකීව භාවනා කළහ. එදින කයහි දුරුවලකම වලක්වා ගැනීම සඳහා මීැණි පමණක් වලදූහ මීපැනිහා ගgreeීන් වලදමින් ඉතාම පහසු විහරණයෙන් ජීවිතය ගතකළ ඥානදීප මහා ස්වාමී වහන්සේ දහමතුළින් කුමන සතුටක් විඳන්නට ඇතිද. ඒ ඒ ප්‍රදේශවල ගම්මානවල මිනිසුන් පසුවදාට දාානය පූජා කරමින් කොපමන පිනක් රැස්කරගන්නට ඇතිද ඒ අයද අප්‍රමාණ සතුටක් විදින්නට ඇති. සමහර ගම්වාසීන් ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳ විධ අත්්භූත කරුණුද සිතූහ. ඒ සඳහා සමහර කරුණුද පාදක වී ඇත. බොහෝ අය තවත් කෙනෙක් මනනු ලබන්නේ බාහිරින් පෙනෙන කරුණු මතය. ඒ බව තතාගතයන් වහන්සේ රුප්පමාන සූත්‍රේද දේශනා කර ඇත දෂ්කර ප්‍රතිපදාව නිසා තව කෙනෙක් ප්‍රමාණ කරයි එමෙන්ම රූපය නිසාද තව අය ඔහුව ප්‍රමාණය කරයි කීර්තිය අනුවද ප්‍රමාණය කරයි මේ අයුරින් බොහෝ අය තව කෙනෙක් මනිනු ලබයි එහෙත් හල්ප පිරිසක් ඉතාම කලාතුරකින් ධර්මය අනුව තව කෙනෙක් ප්‍රවාණය කිරීමට යොමුවෙයි. ඔහු කතා කරන ධර්මයඇති ගාම්බීර බව, අතක්කාාවචර බව, අවබෝධයට අමාරු බව, ශාන්ත ප්‍රනීත බව අනුව තවත් කෙනෙක් ප්‍රමාණ කරන්නේ ඉතාම අල්ප පිරිසකි. ඒ සඳහා ඒ ඒ අයටද සත්‍ය රකින ස්වභාවෙන් යුතු සත්‍ය ගවේශී චिින්තනයක් තිබිය යුතුය එලෙස සත්‍ය සවයින පුද්ගලයා තව කෙනෙකුගේ දෘෂ්කර ප්‍රතිබදාවටද රූපයටද කීර්තියටද වඩා ධර්මයට අනුව ඔහුව ප්‍රමාණකර ඒ දහමට යොමුවෙයි. ඒ බව චංකී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ නමුත් ඒ අයුරින් තව කෙනෙක් ඇසුරු කරන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක් පමණි අනෙකුත් කරුණු මත බොහෝ අය තව කෙනෙක් කෙරෙහි පහදී. ලස්සන ඇලපාරක් කදුමුදුනග සිට ගලා බසින තැනක සුන්දර ගල්ලන පිහිටාතිබුණි. අප මහා ඇතිවරයානෝ ඊළඟ වාස භවන ලෙස ස්ථානය තෝරාගත් තන්ජන් තැන්නට ඉහලින් පිහිටා ඇති දෙහි පිටිය ගල්ලන තුළ දෙදා සය දෙදාහරවර්ෂයන්හි වස්කාල දෙකම එක දිගටම ගත කළේ එහි ඇති සුන්දරත්වය හේතුවෙනි වස්කාල දෙකක් එක දිගටම ගතකරන ඥානදී පස්වාමීන් වහන්සේ ගම්මාන කීපයකට දිනவெண்කරගෙන පின்ண்டපාத்தය වැඩියහ. දෙදස් හතවසරේ ඩென்මාක ඥානදීප ස්වාමීන් වහන්සේ வந்தනා කරගෙන ධර්මය කතා කිරීමට මුලින්ම මාහට භාග්‍ය උදාවිය. මෙතුුවක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නට යෙදුනේ ඒ උතුමාන් விවිධ ස්වාමීන් වහන්සේලාට වදාළ කරුණු මතය. எனනම් නවසීලන්තිය ගුත්த்த සීල ස්වාමීන් වහන්සේට කහත්තේ වෙල සුගතවන්ස ස්වාමීන් වහන්සේටද ඥාන සුමන ස්වාමීන් වහන්සටද වදාළ කරුණු මුල් කරගෙනය. එහි කිසි මතිසෝක්තියක් නැත මෙතැන් පටන් ඉදිරිපත්වන සියල කරුණු ඥානදීප ස්වාමීන් වහන්සේ සමීපව ඇසුරු කිරීමෙන් හා උතුමන් පැවස්සූ දේ අනුව මාලද අත්දැකීමය. ඥානදීප ස්වාමීන් වහසේ මනගැසීමට මා පළමුුවෙන්ම දෙහිපිටිය ගල්ලෙනට වඩින විට ඇල පාර ළග පැන් පාසුවමින් නිදහසේ සිටින ස්වාමීන් වහන්සේගේ දර්ශනය ඉමහත් සතුටක් ගෙන දෙන ලදී. දානවෙලාවද ලංවතිබූ බැවින් අප රැගෙන ආ පලතුරු බිස්කට් නැවුම් කිරි ආදිය පූජා කිරීමට හැකිවිය එහිදී මහිත තදින්ම බැඳගත් සොඳුරු වදනක් උන්වහන්සේගේ මුවින්ව පිටවිය. ස්වාමන් වහන්ස බිස්කට් එකක් වලදනවද. ආ විස්කෝතුද කමක් නෑ ලෙස පවසා පිළිගෙන වැලදූහ. උන්වහන්සේගේ බස හැසරවීමේ අපूරුවත්වේ නිසා මාහිත ඒ උතුමන් කෙරහි පැහැදුනි අප මෙෙන් කදවම් කරගත් භාෂා වි්‍යහාරයක් නොවීය සිංහල කතා කරන විට සිංහල පමණක් විවහාර කළහ ඒ උතුමන් දැකීමෙන් හා සුහදසීලී කතාාවෙන්ම ප්‍රමුධිත වූ මා තවතවත් සමීපවී ධර්ම සාකච්ඡාවකට අවසරගත් है එහිදී තවත් සිදුවයි මක් විය එදින කොටටයුතුීප එදි කොටිය පිිස කටයුතු ක්‍රීපයක් සඳහා පිරිමි දෙදනෙ පැමිණ සිටියහහ වස්කාලයට සූදාන වීම සඳහා කොටිය මෙලෙස පිළිසකර කිරීම පයදුුණ බිම ගොමගෑම සඳහා ගල්ලෙන ළඟතිබූ තොමසක් කඩන විට එහි සිට නාගේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටිය තුළට රිංගාගත්තේය. එම නාගයාට කරදර කරමින් එලවාදනීමට ඥානදීප ස්වාමීන් වහන්සේ ඉඩ නොදුන්හා. දින කීපයක්ම ගල්ලෙනෙහි ගත කළ නාගයා පිටතට ගොස් ඇත. ඥානදීප ස්වාමීන් වහන්සේ එහිම වැඩවාසය කළහ එමෙන්ම නිතරම පිඩපාතය වඩින විට අලියතුන් හමුවද කිසිදු බියකින් තොරව බිමට හෙලු ඇස් ඇතිව පිඩපාතය වැඩියහැ. තම පාදයට ජීවිතය පුරා ගෙනයන්නට සිදුවන පාඩුවක් අලියකු විසින් සිදු කළද ඒ තුළින් අල්පමාත්‍ර වූ බියක්වත් නැති තැතිගැනීමක් වත් උන්වහන්සේට ඇති නොවීය. කාය වචීහාචිත්ත ක්‍රියා නිරතුරුවම මෛත්‍රියයෙන් යුතුවී මහේතුවෙන් වසවිසෙන් අවිயாයුද වලින් සතුන්ගෙන් හා අමනුෂ්‍යන්ගේந்த කරදර නොවන බව මෙතා නිසංස සූත්‍ර හා කந்த පිරිත තුළ අතාාගතයන් වහන්සේ වදාළහ ඒ ගැන දඩිශ ්‍රද්ධාවක්ද තිබූ ඥානදීපස්වාමීන් වහන්සේ රාහුලෝවාද සූත්‍රය අනුව කෙන් වචනேன் මනසින් මෛත්‍රී ක්‍රියා සිදුකළේ ප්‍රායෝගිහවම බව මෙකරුණු තුළින් මනාව පසක් වෙයි. තතාගත ශ්‍රාවකයකුට ජීවත්වය යුතු ආකාරයක් තෙන් වූ ඒ දේශනා තුළට විස්මේජනක ආදර්ශයක් අප මහා යතිවරයානෝ එක්කළහ ආකාරයට ඉමහත් පැහැදීමක් මෙන්ම ඉතා සුහදසීලි ඇසුරක් ඇති කරගැනීමට මාහට හැකිවිය. එවැනි ප්‍රමුජිත භාවයකින් යුතුව තතාගත දහම සාකච්ඡා කරන විට ය දරාගෙන අර්ථ විමසමින් එම දහමට යොමු විය හැකිය තර්ක කිරීමට යොමූ ට කිසිසේත්ම දහමට යොමූ නොහැකිය එවිට වාද විවාද පමණක්ම ඉති්‍රීවෙයි. එමෙන්ම කිසිම ගෞරවයක් ඉස්මොතු නොවී ඕනෑවට එපාවට කතා කළොහොත් එම කියන දහම වටහාගතන හැකි වේ. තමන් දන්නවායය සිතීම තුළිනුත් ගෞරුවෙන් ධර්මය කතා නොකොට ලාමක වූ ඇසුරක් පමණක් පවත්වාගෙන ජීවත් වී ධර්මයට යොමු නොවී ලැබුණු අවස්ථාව අහිමිකරගනී අවංක වූ ශ්‍රද්ධාවත් පැහැදීමත් ඇතිව ඒ බව තමාතුලින්ද ප්‍රකටකරවමින් මහා යතිවරයකු සමඟ තතාගත වචනය කතාකිරීමට යොමු වීමම ඉතාමත් වැදගත්වෙයි. ඒ බව චංකී සූත්‍රේද බුදුරජාණන් වහන්සේ පෙන් වූහ මේ ආකාරයට යොමු වී වතුර ගලාගෙන යන ඇලෙහි ගල්තලාාවක්මත වැඩසිටි ඥානදීප මහා යතිවරයානු සමගාප කතා කළ දහම් කරුණු ඉදිරි ලිපිවලින් පැහැදිලි කරගනිමු හත්වන පරිච්චේදය මේ පරණ පොත ආයුෂ්මතුන් තියාගන්න කල්ප කාලේකට වරක්க்க ලෝ පහළවන තතාගතයන් වහන්සේ කෙනකුන් විසින් වදාළ ඒ ශ්වී සද්ධර්මය ශවද්ධාව මූලික කරගෙන තම මතිමතාන්තර පස කලා කතා කරන්න ලැබීම තරම් භාගයක් වෙන කොයින්ද එලෙස ශවද්ධාව මුල්කරගනිමින් තතාගතයන් වහන්සේගේ මූලික බුද්ධ වචනය පමණක් ඉස්මතු කරමින් ප්‍රායොග්ග ජීවිතය ගත කරන ශ්‍රාවක උතුමකු සමග විවර නෝන ධර්මය සාකච්ඡාකිරීම කොතරම් භාගගයක්ද. ඒ උතුමන් කෙරෙහිම නතු වූ සිතෙන් යුතුව ධර්ම ඉගෙනගන්නා විට ගම්බීර වූද අතක්කාාවචර වෝද ස්වාක්කාත ආදී ගුණ අන්ගෙන් යුතු දාමෙන් අපමන සතුටක් ලැබියහැගිය. මේ ආකාරයට ධර්මය ගෙනගැනීම සඳහා ගුරුවරේක් මහා උත්තමයෙත් බඳ වූ ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. කොට වූ පාදයක් සහිතව කොර ගසමින් වැඩමකොට ගලාවසිනා ගංගාව මත වූ ගල් තලාවේ වැඩසිටි ස්වාමීන් වහන්සේගිල් දහම් කරනු විමසීම ආරම්භ කළෙමි. ඕකාස බන්තේතේර්ම අවසරයි ස්වාමීන් වහන්ස විදර්ශනා කරන්න මුලින්ම පටන්ගන්නේ කොහොමද මම භාවනා ගුරුවරයෙක් නොවෙයි මාගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ පමණි ඒනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා ඇති ආකාරය ගැන සොයාබලමු මජ්්‍යිමනිකාය තුන්වන පොත් වහන්සේහි ඇති පිඩපාත පාරිසුද්ධි සූත්‍රය මුල්කර ගැනීම හොඳයි. මමත් ඒ විදියට කරනවා. ගමෙහි මම්මාාවතක පිණඩ පාතයේ වැඩමකොට නැවත පැමිණි පසු නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් සිහියෙන් විම සියයුතුය එවිට රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් ඇතිවුණි නම් අකුස්සලයක් ඇතිවුණි නම් ඒ ඇතිව් ආකාරයස්ොයාබලන්න ඕනේ මේ ලෙසට හටගත්තුූ දෙය සොයනවිට ඒ නික්මී උපේක්ෂාවකට පත්වෙනවා. මේ පිළිබඳව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුළද සඳන් වෙනවා. සේක ප්‍රතිපදාවක් ලෙසයිය පැහැදිරිවන්නේ. ඇසින් රූපයක් දැක මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපාමනාපයක් උපන් විට එහි සත්‍යය දකිනවිට උපේක්ෂාවට යොමුවෙයි මෙලෙසට ආයතන හය ගැනම පැහැදිලි වෙනවා මේ ප්‍රතිපදාව හුදු කල්පනාවකින් තොරව ප්‍රඥාවෙන් ඒ ආකාරයෙන් සේක භික්ෂුවක් දකින ප්‍රතිපදාවක් බව සඳහන් වෙනවා මේ කරුණ කතා කරන විට අප සිතත් ප්‍රමුධිත වී ඒ උතුම් බුදුවදොන් බුදු වදන් සිහිවෙනවා පවසරස්වාමීනි දිට්ටිගත සූත්‍රීත් ලෝන ලෝකා ලෝකන සූත්‍රයේත් ඕගතරණ සූත්‍රයේත් සධාන් වන්නේ ඒ ප්‍රතිපදාවනේද. ඔවු ව ඒක තමයි එතන ගැඹුරින්ම ප්‍රතිපදාව විස්තර වෙනවා යැයි පවසමින් එම සූත්‍ර පාලියෙන් ඉදිරි පත්කළ සේක උන්වහන්සේගේ ධාරණ ශක්තියත් ඒ දහමින් ලබන ප්‍රීතියත්දුටු අප හටද ඇතිවූ අතිමහත් ප්‍රීතිය නිරාමිස වූවකි. එතන කියන්නේ අන්ත දෙකහා ප්‍රඥා ඇස ඇතිකෙනා හටගත්දය හටගත්තාකාරයට දකිනේක ගැනයි පිහිටා සිටි මෙහිදී ගෙලෙනවා උත්සාහ කරන විට පාාවෙනවා දෙකම ඉක්ම වූ එතරවන ප්‍රතිපදාවයි ඕගතරණ සූත්‍රයේ පැහැදිලි වන්නේ. ඒ වගේම ඔලී අන්ති ඒකේ අතිධාවන්ති ඒකේ ලෙස දිට්ටිගත සූත්‍රෙන් සූත්‍රය තියෙනවනේ සමහර ශ්‍රමණවරු පැවැත්මම සතුට වෙනවා. තවත් සමහර ශ්‍රමණවරු පැවැත්ම ඉක්මවා නොපැවැත්මෙන් විමුක්ති හොයෙනවා. එයාලත් පැවැත්නේම තමයි. නමුත් ප්‍රඥා ඇස ඇති කෙනා හටගැනීම ඒ ආකාරයෙන් දැක හටගැනීමෙන් නිදහස් වෙනවා. ලෝකාවල ඔකන සූත්‍රේතියෙන්නේ ඒක තමයි. මෙලෙස දහම් කරනු සාකච්ඡා කරගෙන යද්දි කාලයත් ටිකටික ගෙබී ගියද. විස්තරාත්මක ලෙස තව පැකීපයක් සාකච්ඡා කරන්නට යෙදන. මේ සූත්‍ර කරුණු වලට ඉතාම කැමැත්තක් අප මහා යතිවරයානෝ දැක්වූහ. අප ලබපු සතුටද අසාමාන්‍ය වූුවකි යානදීප ස්වාමීන් වහන්සේ පින්තූර ගැනීමට හෝ සාකච්ඡා පටිගත කිරීමට සම්පූරණයෙන් විරුද්ධ වූහ. අඩු තරමින් ඒ පිළිබඳව අපට කිසිම හැඟීමක්වත් නොවීය මන්දයත් උන්හන්සේටම යොමුූ සිතින් ඒ කරුණු ග්‍රහණය කර ගැනීම අපගේ එකම අර්මුණ වූ පැවිනි එමෙන්ම අපසන්තකයේ ඊට අවශ්‍ය කිසිම උපකරණයක් ද නොවීය එනමුත් පසුකාලීනව ගදාස්ථාහත්‍ර වසරයේදී පමණ අපගේ ආරන්නේ වැඩසිට්ටි සමයේ අවසරගෙන ඥානදීප ස්වාමීන් වහන්සේගේ කැමැත්තමත ඒවා සිදුකරන්නට හැකිවිය. ධර්ම සාකච්ඡාව අවසන් කර ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ගල්ලෙනට වැඩම කරන ලදී. සූත්‍රදේශනා කතාකිරීමට මාතුල මහත් කැමැත්තක් ඇතිබව ඥානදීප ස්වාමීන් වහන්සේටද වැටහෙන්නට ඇත. කුටියට පැමිණ දරලිප පත්තුකර ගිලන්පස සාදාගෙන වැලදුවමු සුහදසීලීව කතා කරමින් සිටින අතරතුර මම උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවමි අවසරයි ස්වාමීනි සූත්‍රදේශනා නැවත බලන්න පොත් සපයාගන්නේ කොහොමද. එවිට ස්වාමීන් වහන්සේ කොටියට වැඩමකොට බෑගිය තුළින් පිටු හාරසීයක පමණ පුංචි පොතක් රගෙන ආහ මම මේ පොත්වල සියලුම සූත්‍ර පුංචි අකුරින් ලියල තියෙනවා ඒ මා අතට දුන් පසු මට ඇති වූයේ පුදුමයකි ඉතාම කුඩා ඉංග්‍රීසි අකුරින් පාලි සූත්‍ර සටහන් කර ඇත පාලිභාෂාවට අකුරු නැති නිසා ඕනෑම අකුරකින් ලිවීමට පුළුවනිී. මම හැමදෑම සූත්‍ර සජ්ජායනා කරනවා ස්වාමීන් වහන්සේට ගොඩක් සූත්‍ර කටපාඩන් තියෙනවාද සුත්ත නිපාතය උදාන තේරගාතා ඉතිවුත්තක වගේ ඒවා කටපාඩම් ඒ වගේම ඕනෑම සූත්‍රයක කරුණු හොඳට මතකයි සූත්‍රපිටකේ තියෙන ගාතා නම් හොඳට මතකයි විශේෂ ගැඹුරු කරුණුත් හොඳට මතකයි ළමු දවසේම ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කිරීම තුළින් කිව නොහැකි තරම් සතුටක් මෙන්ම ජීවිතයට පන්නරයක් ද ඇතිවිය මමද ඉන් පසුව එය ආකාරයට සජ්ජානා කරමින් සූත්‍ර ලියන්නට පටන්ගත්තෙමි එවිට එම සූත්‍ර දේශනා මතක සිටි අතර එහි අර්ථ සොයන්නටත් යොමු වනෙමි මෙවැනි ජීවිතයක් ඇසුව කරමින් ඉන්න ඇත්නම් කෙතරම් අගනේද යන සිතද මට ඇතිවිය. ස්වාමීන් වහන්සේගේ ගල්ලනෙන් පිටවී ආපසු වඩිද්දී විවිධ අදහස් ඇතිවිය. ඒ ප්‍රතිඵලයක් ලෙස දෙදස් අට වසරේ වස්කාලේ ගතකිරීමට එම ප්‍රදේශයේ ගල්ලෙනකට මමද වැඩියමි. එම අවස්ථාවේ මමද පොතක කුඩා සිංහල අකුර යොදාගනිමින් පාලියෙන් සූත්‍ර ලියන්නට පටන් ගත්තෙමි ඒ බවඥානදිීව ස්වාමීන් වහන්සේට පැවසූවිට මට අදහාගන්න බැරි දෙයක්සිදූිය. මම අලුතින් සූත්‍ර පොතක්ලි ව්වා මේක මගේ පරණ පොත දැන් අකුරුත් බොද වෙලා අවුරුදු තිහක් විතර පරණයි මේ පරණපොත ආයිුශ්මතුන් තියාගන්න යනුවෙන් වදාළහ මේ සිදුවීම මට අදහා ගැනීමට නොහැකි විය මම ඉතාම සතුටින් ගෞරවයෙන් එය පිළිගත්තෙමි බලංගොඩ තන්ජන් තැන්න ප්‍රදේශයේ මමද වස්වාසය කරන විට ඥානදීප ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතිය ලබාගැනීමට වැඩම කරන වෙළිය ප්‍රදේශයට ගොස් ධර්මසාකච්ඡා කළෙමි ඒ තුළින් පුදුමාකාර සතුටක් ලැබුවමිදදස් අට වසරේදී ඥානතිීප ස්වාමීන් වහන්සේ දඩයම්පල වස්වැසූහ. දඩයම්පල සිට වෙළියය ප්‍රදේශය ඇති වේල්ලක් ළඟට එක් දිනක් දානය සඳහා උන්වහන්සේ වැඩම කරන්නට වූහ. ඊට පෙරදින මී පැණි පමණක් වලද පහසුවෙන් ගත කර පසුවදා ඉන්ඩපාතය සඳහා වඩින විට බලංගොඩ ප්‍රදේශයේ සිට අනුරමහතා සහ තවත් දායක පිරිසක් පළතුරු ආධ අත්රගෙන ස්වාමීන් වහන්සේ කැමති ලෙසට දානයත් පිළියල කරගෙන පැමිණ සිටියහැ. එලෙසට ලබාදුුන් පළතුරු ඒ දායකයන් ගියපසු එතනම සිට වැලදූහ දවසක් නිරහාරවසිටී බැවින් හොඳින් පළතුරුත් තැඹූ එලවළුත් වලදා නැවත කුටිය බලා පිටත් විය ඒ අවස්ථාවේදී එම ධානිය පිළියලකොට පැන් පූජාකරගනිමින් හා තටිය සෝදාදී ආසනයක් පිළියල කරදී සතුටින් උපස්ථාන කිරීමට අප හට අවස්ථාව උදාවිය මේ ආකාරයට දින කීපයක්ම උන්වහන්සේට උ පස්ථාන කිරීමට එම වස්කාලයේදී අපට හැකිවිය අපද පන්දරෙන් පිටත් වන්නේ ඥානදීප ස්වාමීන් වහන්සේ පණඩපාතේ සඳහා වඩින වල්ල ළඟටය එතනට වී ස්වාමීන් වහන්සේ වඩිනතුරු මගබලා සිටින්නේ අපමන ශ්‍රද්ධාවකෙන එලසට පළතුරු ආදී දාානය වැළඳූ පසු හෝරාවක් පමණ ධර්මය කතා කර නැවත කුටිය බලා උන්වහන්සේ වැඩම කරති කිසිම තරකයක් නැතිව ධර්ම ගෞරවයෙන් කතා කරන බැවින් අප සමග කතාකිරීමට කිසිම නොපහන් බවක් ඥානදීප මහඇතිවරයානන් නොදැක් වූහ දස් නමේ වසරේ දී වැල්ලවාය ප්‍රදේශයේ නිකපිටියේදදදස්ථාය වසරේ වෙලි ඔයට එහායින් පිහිටි කිවල ප්‍රදේශයේද ඥානදීප ස්වාමීන් වහන්සේ වස්වාසය කළහ එමෙන්ම බලහරුව ප්‍රදේශයේ හාමිනාකන්ද ගල්ලෙනෙ මාස කීපයක් ගත කරන්නට විය බලංගොඩ ප්‍රදේශයේ වස්කාල හයක් ගතකොට නැවත වතාවක් ලග්ගල ප්‍රදේශයට වැඩම කළහ. ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් තම අත්තාකුරින් ලියා භාවිත කළ සූත්‍ර පොතෙහි දොයතානු පස්සනා සූත්‍රයේ කොටසක ඡායාරූපයක් තිස් හතර පිටුවේ දක්නට ලැබේ. අට වන පරිච්චේදය ඥානදීප හිමියෝ විික්‍ෂවාට්ටයේ පරිියංක භාවනාවේ. කාය ජීවිත ආශාව අතහරිමින් තතාගත ශ්‍රාවකයෙක් ධර්මයට ජීවිතය පුදාගත කරන විට සැබෑ ශ්්‍රමණ පල ලබා ගතහැකි බව සතයකි ඒ සඳහා මූලික බුද්ධ වචනයටම පමණ ජීවිතය පුද කළ යුතු වෙයි මේ ආකාරයට ජීවිතය ගත කරන්නට යෙදනු ඩෙන්මාගේයේ ඥානදීප ස්වාමීන් වහන්සේ මෑතයුගිය පහළ වූ සැබෑ තතාගත ශ්‍රාවක උනර්ජීවයකි බලංගොඩ ප්‍රදේශයේ විවිධ වනන්ත ඇසුරු කරමින් ගත කරන්නට යදුණු ඥානදීප ස්වාමීන් වහන්සේට විවිධ රෝගාපීඩා වැලදුනහැ. නමුත්ඒේ කිසිවක් ගණන්නොගෙන ධර්මයටම ජීවිතය පුදා දිවිගෙ වූහ. බලංගොඩ මහ රෝහලේ නේවාසිකව ගත කිරීමට තරම් රෝගය උත්සන්නවිය දින දෙකක් පමණ ගත කරන විට යාන්තම් කායික වාරුව ඇති වූ විට තම කැමැත්ත මත රෝහලෙන් පිටත් වූයේ වනාන්තරයේ කුටිය වෙතටය. රෝහලේ සිටින විටත් හුද කලාවක් ඇතිකර ගැනීමට අප මහ ඇතිවරයානන්ට හැකිවිය රෝහලේ ඇති භික්‍ෂු වාට්ටුවට සමීප වූ කොටසක පොටු ඉවත්කරමින් සක්මන් කරන්නට විය. ඉතාම කෙටිකාලයක් රාත්‍රයේ සැතපි පාන්තර දෙකට පමණ පරිියංකයෙන් භාවනා කරන්නට විය එම රෝහලේ වෛත්‍යවරුන්ට හා කාර මණ්ඩලේට එම දර්ශනය කෙතරම් සුන්දරවන්නට ඇතිද පරගී තත්වය බොහෝ උත්සන්න වූ නිසා සැර අධික අඖෂධ වර්ගද පාවිච්චි කරන්නට සිද විය. එනමු ඒ සඳහා ඥාලදීප ස්වාමීන් වහන්සේ අකමැති වූහ. යාන්තම් කයට වාරු ඇතිවීමෙන් පසු කුටියට වඩින විට එම කුටියද තාවකාලික වූ වක් බැවින් අලිවිසින් කඩාදමා තිබුණේ. එදා රාත්‍රියයේ ගමේ ප්‍රජාසාලාවේ වැඩයිඳමින් පහුවදා එම කුටිය පිළිසකර කරගෙන වනාන්තරය තුළටම වැඩියේ හුදකලාව බෞන් වැඩීමටය කොපමන කය දුරුවල වෝද දහමට කැපකල තම වීරිය අත් නොහලේ සැබෑම ශ්‍රාවකචාරිතය ප්‍රකට කරමිණ ක්‍රමයෙන් වයෝවුරුද්ධභාවයට පත්වන ඥානදීප ස්වාමීන් වහන්සේගේ කය දුරුවලවන්නට විය අලියෙක් නිසා වූ කරදරය හේතුවෙන් මෙන්ම තවත් විවිධ රෝගාබාද ඇතිවන්නට විය පාගමනට සීීමාවූ තම ජීවිතය තවදුරටත් කරගන්නට නොහැකි විය. මේ වන විට දෙෙන්මාගේේ ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව බොහෝ දෙෙස් විදෙස් අය දැන සිටියහ. විශාල පිරිසක් ඉතාම පහසුවෙන් ජීවිතය ගත කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට උත්සාහ කළද උන්වහන්සේ ඒවා ප්‍රතික්‍ෂේප කළහ තමන්ට කර්දරයක් නොවන ලෙස උපකාරකරන අයගෙන් පමණක් උපකාරගත්හ. ඒ සඳහාත් වෙනත් ස්වාමීන් වහන්සේ නමක් යොමු කරගැනිමිනි සැත්කම් කිරීමට අවශ්‍ය රෝගයන් වැළඳනද සැත්කම් කිරීමද ප්‍රතික්‍ෂේප කළහ. සිංහල බෙහෙත්වලට පමණක් කැමැත්ත දැක්කු අතර දානය සඳහාද වස විස නැති ආහාරවැලදෝහ. තන්ජන්තැන්න ප්‍රදේශයේ ඇති කුටිසේනාසනවල නායක ස්වාමීන් වහන්සේ වන විවලඥාන ස්වාමීන් වහන්සේ ඥානදීප ස්වාමීන් වහන්සේට බොහෝ උපකාර කළ है මෙෙන්ම ඥාන සුමන ස්වාමීන් වහන්සේද ප්‍රවාහන පහසුකම් සලසමින් හා අවශ්‍ය බේහත්වර්ගද අනකුත් අවශ්‍යතා සපයාදමින්ද නිලතුරු උපස්ථාන කරනලදී. උන්වහන්සේ වනාන්තරේ තුළ පමණක් පාගමනින් වඩිමින් ලබාධන ප්‍රවාහන පහසුකම් නරබද ප්‍රදේශවලට පමණක් ප්‍රයෝජනයට ගත්හ උන්වහන්සේගේ පාදේ ආබාදය නිසා විළුඹ ප්‍රදේශය වේදනා දෙන්නටවිය එම නිසාත් දුරවඩින විට ලබාදන ප්‍රවාහන පහසුකම් භාවිතා කළහ. දිනක්උුන්වහන්සේ මහට වදාලේ ආයුෂ්මතුන් දැන් සමාජයේ සංකීරණයි පාරේ වාහන වැඩි එම නිසා පාරවල්වල පයින් ගමන් කරන එක වෙහෙසයි. මිනිස්සුත් අමුතු විදියටයි බලන්නේ. සිහිය පවත්වාගෙන ගමන් කර රාත්‍රියයේ ප්‍රධ්‍යාශාලාවක භාවනා කරන්නත් අමාරුයි. ඒවෙහෙස නිසාත් ලබා දෙන වාහනයක දුර ගමන් කරනවා. ගම්මාන හරහා දීර්ඝචාරිකාව ලබාදුන් වාහනයකින් පාගමන අතහැර ගමන් කළේද නොවැදනු සිතකිනේ. නැවත වතාවක් උන්වහන්සේ ලග්ගල ප්‍රදේශය කරා වැඩම කළහ. දෙදස් එකකොළහා වසර වස්කාලය ගලමුදුණු කුටියේ ගතකිරීමට තීරණය කෙරුණි. හොරලෝසුවත් මාලිමාවත් විදුලි පන්දමත් හැරුණු විට කිසිදු විදුලි උපකරණයක් උන්වහන්සේ පාවිච්චි නොකළහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ගළමුදුනේ වැඩසිටින බවදනගත්මම තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග උන්වහන්සේ බැහැදකීමට පිටත් වනෙමි. ඒවනවිට ස්වාමීන් වහන්සේගේ මාලිමාව පරණවී ඇත. මාහිතවත් නාවික හමුදා නිලධාරී මෙ මහතෙක්ලවා පිටරටකින් මාලිමාවක් ගෙන්වා ගත්තෙමි සුරේෂ්ද සිල්වා මහතා ලබාදුන් මාලිමාවදරගෙන ඥානදීප ස්වාමීන් වහන්සේ බැලීමට පිටත්තුනෙමි රාත්‍රී කාලයේ හසලක ප්‍රදේශයේ ගතකරමින් පාන්දරින්ම බසේ නැග පිටත්වී යින් ගඟළඟ බැසගත්තමු ස්වීන් වහන්සේට ග්‍රීන්ටී හා මී පැනිරගෙන සුළුගුණේ ගම දක්වා පාගමනින් ගමන් කර ඇලපාරක් ළඟදී දවල්දානය වැලදුවමු ඉතා දුෂ්කර ගමනක් වුවද ගලමුදුන ගම්මානයට ළඟාවමු එම ගමේ සිට කිුල්වාඩියට යන මාර්ගය දිගේ පහලට ගමන් කරන විට අප මහා යතිවරයානන්ගේ සුන්දර කුටිය දර්ශනය විය පුංචි දියඇල්ලකට සමීපව පිහිටා ඇති කුටිය හොද කලාව හා සුන්දර බව වෙලාගෙන තිබිණි. එහි ගමන් කළ පළමුදිනේම මහත් සතුටක් ඇතිවිය මහා වනාන්තරයේ සිටිනා තේජාන් විත සිංහරාජයකු මෙෙන් ඥානතීප ස්වාමීන් වහන්සේ දිස්විය ධර්ම කතා කරමින් ගෞරවාන් විත හිතකත්කමක් ඇතිකර ගෙන තිබූ බැවින් අපව ප්‍රතික්‍ෂේප නොකළහ මාලිමාවත් ග්‍රීන්ටී හා මී පැණිපූජා කර වන්දනා කළෙමෝ. ස්වාමීන් වහන්සේ දර ලිප දැල්වූහ ඉන් පසු ගිලන් පස වලදා සුළු වේලාවක් ධර්මය කතා කරන්නට වීම රාත්‍රිය එලඹීමට ඇත්තේ ටිකවේලාවකි. ආපසු ගලමුදුන හරහා සුළුගුණයට යාමට වෙලාව නැතිවිය. වන අල්ියන් එළියට බසින වෙලාව ද ලංවෙයි. දැන් ඉක්මනින් පිටත් වෙන්න. සුළගුණේ පැත්තෙන් යන්න වෙලාව මදිී මෙතනින් කිවුලවාඩියට යන්න පෑ දෙකක් විතරයයි. එහෙත් වඩින්න පාර හොයා ගන්නා මාරයි කමක් නෑ මම මඟට වඩින්නම් එතනිදලා මම පාර පෙන්න්නන්නා. මෙසේ පැවසීමට තරම් අප මහා ඇතිවරයානු කාරුණික වූහ. කිලෝමීටර් කීපයක් කන්දෙන් පහලට අපට මගපෙන්වමින් පැමිණි කිවලවාඩියට යන පාර පෙන්වූහ සිංහරාජයෙක් අපගේ ආරක්‍ෂාවට පිටුපසින් ගමන් කරන්නාක්සේ අපට දැනුුණී. එමෙන්ම අපසිත් තුළ ඇති වූ ගෞරුුවය කියාගන්නටත් අපහසුවය. මේමහා යතිවරයානෝ අපට පාර පෙන්වීමට පැමිණීමට තරම් කාරුණිකවීම අදහා ගැනීමට නොහැකිවිය. අප සිත් සතුටින් පිනාගියහ. අප රැගෙන පිරිකර උන්වහන්සේ පිළිගත් අතර දිට්ටිගත සූත්‍රය ෝගතරන සූත්‍රය ලෝකාව ලෝකන සූත්‍රය විස්තර වශයෙන් කෙටි වේලාවක් කතා කරන්නට ද පුළුවන් විය. ඥානදීව ස්වාමීන් වහන්සේට පිරිකරක් පූජාකිරීම එතරම් පහසු කරුණක් නොවෙේ. මාදුන් මාලිමාව පිළිගෙන ස්වාමීන් වහන්සේගේ මාලිමාව මාහට ලබාදුන්හ.සිවරක් අලුතින් පිළිගනු ලබන්නේ පාවිච්චි කරන සිවර දිරාපත්වූ විටය විදුලි පන්දමට බැටරි වුවත් අවශ්‍ය ප්‍රමාණයට පිළිගෙන इති්‍රිය ආපසු ලැබද එතරම්ම අල්පේච්ච ජීවිතයක් ගත කරමින් අන්නයට ආදර්ශයක් ලබාදුුන් है. எனනමුත් තමා එසේ සිටින බව අන්නයට ඉස්මතුකිරී කරමින් ප්‍රකට කළේ නැතකිසිම විදිියකින් තමාව සාධාරණී කරණය කර නොගත් ඥානදීපස්වාමීන් වහන්සේ ධර්මයට පමණක් යොමුුවිය. යනදීප ස්වාමීන් වහන්සේ පිරිසට උපකාර නොකර කැලේටම වී සිටිනවාயை පවසන්නන්ந்த නොසිටයානොවෙයි. ධර්මය කතා කරන්නවත් නැතිව නැති බවද සමහරු පැවසූහ එනමුත් එය සාවද්‍ය කරුණකි. ඉදිරි ලිපි තුළින් එය මනාව පිළිඹිුවනවා ඇත තර්ක වාද විවාද නැතිව ධර්මය කතා කරන විට ඉතාම සතුටින් උන්වහන්සේ ධර්මය කතා කළහ ගැඹුරුුවර්ත මතුකරදුන්හ උදකලා වහා ධර්මය කැමැති අයට බොහෝ උපකාර කළහ එය වචනයෙන් කිව නොහැක අපහට ලැබුණු උපකාර වශනවලින් විස්තර කිරීමට නොහැක යනදීප ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් කලුන්දෑව රුග්ගැහැල ප්‍රදේශයේ ජලඋල්පතක් ළඟ ලග්ගල ආකාරයටම කුටියක් සකස් කර ගැනීමට මාහටද හැකිවිය. එහි වැඩවාසය කරන විට නැවත වතාවක් ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ධර්මකතාකිරීමට ගලමුදනු කුටියට තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග පිටත්උනෙමි නමවන පරිච්චේදය. ඥානදීප හිමිියෝ ලොකුහාමුදුරුවෝ වෙති. දුර ඈත වනසෙනසුන්ුුවල වාසය කරමින් තතාගත දහමට දෙවිපුදා කාය ජීවිත අසාාව අතහැර වාසය කරන භික්ෂුවකගේ ජීවිතයේ සුවඳ සෑම දිශාවකටම පැතිරෙයි යම් කඳු ගැටයක වනාන්තරයක නිකලෙස් උතුමන් වැඩසිටිනවා නම් ඒ ප්‍රදේශයේ සුන්දරත්වයක්කු සුලයි. යොවුන්වයේ පැවිදිවී මූලික බුද්ධ වච්චනය හදාරා පැවිදි දිවියම හුදකලාව අල්පේච්ච කමින් ගතකල ප්‍රරෝදජාවෙන් හා වයසින් මුහකුරාගිය ඩෙන්න්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ගුණ සුවඳ අප්‍රමාණවිය හොඳින් වැඩී මෝරාගිය සුදු සඳුන් ගසත් තිබූ පමණින් සුවඳහමන්නේ නැත. ඒ ගසෙහි ඇති අරටුව සිඳින විට දසතම සුවඳ විහිදයි. ජීවන ගමනේ හැටහත වසරක් පමණ ගතවන විට පැවිදිදිවියද වසර හතුලිස් දෙකක් පමණවන ඩෙන්න්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ දහම් සුවඳ හා. ධර්මඥාය ධර්මසාකච්ඡා තුළින් විහිදී ඇතිරීගියේය. වස්කාලය මාසහයක්ගතකරන ජනතීප ස්වාමීන් වහන්සේ විවේකසුවයෙන් දහමෙහි වූ විමුක්තිරසය බුක්තිමිදමින් සිටියහ. උන්වහන්සේගේ ආභාසේටානුව යමින් වනාන්තලයේ බිත්තිතුනක් පමණක් ඇති කුටිසේනාසනවල භික්ෂූන් කහිපනමක් වැඩවාසය කළහැ. තමන්ම සකස්කරන්නට යදුණු කුටිසේනාසන තුළද තමන්ගේ උපදෙශ අනුව ජලවුල් පත්්‍යති ප්‍රදේශවල ඉදිකෙරුණු කොටිසේනාසන වලද. උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලග්ගල ප්‍රදේශය හා අවට ඇති රක්ෂිත තුළ විසූහ. භික්ෂූන් වහන්සේලාගේ ලොකු හාමුදුරුව ලෙස නිතතින්ම ඩෙන්න් මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ පත් වූහ ඒ අයට විශේෂයෙන් ඒ අයට ධර්මයෙන් විනයෙන් උපකාර කිරීමට අතපසුනු කළ ස්වාමීන් වහන්සේ ඒයට අවශ්‍ය වැඩපිළිවෙලක් ද සකස් කළහ වස්මාස හයතුළ පින්්ඩපාත සාාලාවේදී ධර්මය සාකච්ඡා කිරීමටත්. අනෙකුත් දිනවල උදෑසන කාලයේ කුටියේ ධර්මසාකච්ඡා කිරීමටත් අවස්ථාවදුනි. එනමුදු යමෙක් මූලික බුද්ධ වචනයට අවනත් නොවයි තර්ක විතර්ක කරන්නේ නම් ඒ අය ප්‍රතික්‍ෂේප කිරීමට ද උන්වහන්සේ උකට ලීනොවූහ. සීලු දෙනාටම පොදුවේ ධර්මසාකච්ඡා කිරීමට සෑම වසරකම අවස්ථා දෙකක් ලබාදුනී. ඒ නවම් පොහේ දිනහා වුවස් සමාධන්වන පසුලොස්වකට පෙර ඇති මාස පොහොයයි. ලග්ගල ප්‍රදේශයේ වැඩවාසය කරන භික්ෂූන්ද තවත් දුරබැහැර භික්‍ෂූන්ද. විදේශික භික්‍ෂූන්ද මේ සඳහා සහභාගී විය. කිසිදු ගිහි බවතෙක් මේ සඳහා සහභාගි කර නොගත්හ. මහා වනාන්තරයේ වූ එක් කුටියක් වෙත සියලු සංඝයා වහන්සේ හව සහතර පමණ විට දුෂ්කරගමනක් ගෙවාගෙන වැඩම කරති. අපටද ඒ සඳහා අවස්ථා කීපයකදී සහභාගීවීමට හැකි විය. එදින භික්ෂූන්ගේ පොහොය කරන දිනය බැවින් ඇවැත් දෙසා පිරිසිදු වී කටපාඩමින් තේර භික්ෂූන් වහන්සේ නමක් ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ අප මහ ඇතිවරයානන්ද හෝරාවක කාලයක් වැදගෙන භික්‍ෂූන් සමග ප්‍රාතිමෝක්ෂයට සවන්දුන්හ එහිදී දේශනය සිදු කරන භික්ෂුවට වරදින්නේ නම් ය පෙන්වාදීමට තරම් කාරුණික වූහ. ප්‍රාතිමෝක්ෂය දේශනාකොට අවසන් වූ විට ෙන්මාගේ ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්ම ආචාර්ය තනතුරයේ තබාගෙන ධර්මසාකච්ඡා කරන්නට පටන් ගනිති. ඒ ඒ භික්ෂූන් වහන්සේලා විවිධතැන්වලින් ධර්ම ගැටලුත් විනය ගැටලුත් අසන විට තම මතක ශක්තියන හා ප්‍රායෝගිකත්වයෙන් මූලික බුද්ධවාචනයට අනුව විවර නොවූ අරතයන් ස්මතු කරදදෙති පැකිලීමකින් තොරව ධර්මය විශාරද බවන් යුතුව කරන විස්තරය ශවනය කරමින් සිටියදී ලබන ප්‍රීතිය නිසා නිදිමතක් අලස භවක් කිසිසේත් නොවෙයි. අලුයම වනතෙක්ම ඒ ඒ ප්‍රශ්නවලට පිළිතුරු විග්‍රහයන් ඉදිරිපත් කරන්නට තරම් ඉතාම කාරුණික නොමසුරු බවක් ඥානදීප ස්වාමීන් වහන්සේ වෙත පැවතුී මෙම සාකච්ඡා පටිගත කිරීමට කිසිවෙෙක් උත්සාහ නුකලේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ වචනයට ඇති ගරු කිරීම නිසාය. මෙලෙස ධර්මසාකච්ඡා කරන විට යමෙක් මූලික බුද්ධ වචනයට පටහැනිව කතා කරන්නේ නම් තර්කයන් ඉදිරිපත් කරන්නේ නම් කිසිවක් නොදන්නාසේ නිශ්්‍යබ්දව එතනින් ඉවතට වඩින්නේ විස්මිත වූ නිහතමානීත්වයකිනි. කිසියම් අවස්ථාවක මූලික බුද්ධ වචනයට පටහැනිදේ තර කලෙස ඉදිරිපත් කරන විට කිසිවක් නොදන්නාසේ නිහඬ වූහ. මහා කච්ඡාන තේරගාතා තුළද ඒ ස්වභාවය ඉදිරිපත් වෙයි. එය මනාව පසක් කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේද මොදින් ශ්‍රාවකත්වය ඉස්මතු කළේද ප්‍රතිපදවෙෙන. එතනට රැස්වන වෙවිධ ස්වාමයින් වහන්සේලා භාවනාක්‍රම අස්සන විට මම භාවනාගොරුවරෙක් නොවෙයි බුදුරජාණන් වහන්සේ මාගේ කුරුවරයාය ඊට අනුව ය නිරවල් කරගෙන භාවනා කරයුතු යැයි පවසති මෙසේ ලග්ගල ප්‍රදේශයහා අවට තනි කුටි තුළ භික්‍ෂූන් වහන්සේලාගේ සාමාන්‍ය ප්‍රශ්න පිළිබඳවද සාකච්ඡා කර ඒවාටද විසිදුුම් දීමට අමතක නුකරති. ප්‍රත්‍ය පහසුකම් හා තවත් විවිධ දුෂ්කරතාවයන් මගහැරීමට ධර්මයෙන්ම විසදුම් ලබාදීමට කාරුනික වෙති. ඥානදීප ස්වාමීන් වහන්සේට ධර්මයෙන් හෝ වෙනත් කරුණකින් යම්භික්ෂුවක් හිතවත්තුුවද ධර්මවිනය පිළිබඳ ගැටලු සහ වෙනත් ගැටලු විසඳන විටදීද මනා උපේක්ෂාවකින් ඒ අසා සිට බුද්ධ කාලයේ ශ්‍රාවක චරිත ඉස්මතුකරවමින් සතර අගතියෙන් තොරව කටිවිතු කරද. චන්ද දේෂ බය මෝහ යන සත්‍ර අගතිවලට නොයා ප්‍රශ්න විසඳන විට තතාගත දහම ජීවමාන වනැහැටි සජීවීව අප අත්මිදින්නෙමෝ. අප අනෙකුත් භික්‍ෂූන් සමග කතා කරමින් ඒ පිළිබඳව අදහ සෝමාරු කරගත්තේ අප්‍රමාණ සතුටින් මෙන්ම ගෞරොවයකිනිි. පාන්දර වනතෙක්ම ධර්ම සාකච්ඡා කළ පසු ඒ ප්‍රීතියෙන් පැ දෙකක් පමණ සැතපී උදෑසන පින්ඩපාතය වැඩ වැඩීමට සියල්ම සංඝ්‍යයා සූදානම් වෙදී. මූලික බුද්ධ වචනයට අනුකූල නොවහු කරුණු නිසා වාදවිවාද ඇති වූ අවස්ථාවල යනදීප ස්වාමීන් වහන්සේ එතනින් ඉවත් වූ බැවින් මධ්‍යම රාත්‍රිය ආසන්න වන විටම ධර්මසාකච්ඡාව අවසන්වෙයි අවස්ථාද අද්දකින්නට ඉඩ ලැබුණි. භික්‍ෂූන් වහන්සේලා විසිනමක් පමණ මෙම අවස්ථාවට සහභාගී වන අතර සමහරදින ඊටත් වැඩි පිරිසක් ද සහභාගී වෙදී. පුංචි කුටියේ රාත්‍රිය ගතකිරීමට ඉඩ නැති නිසා මිදුල තුළ පැදුරක් හෝ නිසීදනය එලාගෙන පැ දෙගක් පමණ සැතටීමට කිසිවෙ මැලිකමක් නො දැක්වූහ සෑම කෙනෙක්ම ධර්මසාකච්ඡාවට සහභාගී වන්නේ ඒ බව දැනගෙනය. දුරබැහැරක සිටහෝ කොළඹ ප්‍රදේශය හෝ යම්ස්වාමීන් වහන්සේ නමක් හෝ විශාල පිරිසක් ඥානදීප හිමියන්ට ධානය පූජා කිරීමට පැමිණි අවස්ථාද තිබුණි. දුෂ්කරගම්මානවල රාත්‍රිය ගතකර ධදාානය පූජා කිරීමට හා යනදීපස්වාමීන් වහන්සේ දැහැදැකීමට එදිනද පිරිසක් පැමිණ සිටියහ. යමෙක් එලෙස නොදන්වා පැමිණි සිට විටද විශාල පිරිසක් එක්වී පින්තුර ගැනීම ආදිය කිරීමට සූදානම් බව දැනන විටද. ඥානදීප ස්වාමීන් වහන්සේ වනාන්තර මැதிින් වෙනත් ගමකට පිඩපාතය වැඩීම කර දානය පිළිගනිති. එවන් ප්‍රදර්ශනාත්මක අනවශ්‍ය කටයුතුවලට කිසිදු කැමැත්තක් උන්වහන්සේ නොදැක් වූහ. සමහර අය ඒ පිළිබඳ නොසතටු වූවාට සැකනැත. තතාගතයන් වහන්සේද ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළහ. ආනන්ද කවුලෝ වගේ කෑගහන අය කවුද ස්වාමීනී ස්වාරිපුත්ත මොගගල්ලාන දෙනම විසාල භික්ෂු පිරිසක් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට පැමිණ සිටී ඒ සියල්ලටම යන්න කියන්න මම හුද කලාවටයි නිහට බවටයි හරි කැමති මේ ලෙසට ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළසේක. ඒ ආකාරයටම අනුකරණයෙන් තොරව බුද්ධ අනුසාසනාවට අනුව ප්‍රතිපාදාව තුළින් ශ්‍රාවකචරිතය ඥානදීප ස්වාමීන් වහන්සේ තුළ ඉස්මතු වූහ. දෙදස් දොළහ වසරේ වස්කාලයට පෙර මම ගලමුදුණු කුටියට ඥානදීප ස්වාමීන් වහන්සේ මොනගැසීම සඳහා වත් දෙනමක් සමග රුක් ගැහැල කුටියේ සිට පැමිණේමි හෙට්ටිපොල හරහා හිීන් ගඟ ලගින් බසෙන් බැස සුළගුණේ ගම්මානයට පයින් ගමන් කරමින් සුන්දර දියෑලි ගල්තලා පසුගරමින් රාත්‍රිය වන විට ගලමුදුන ගම්මානයට පැමිණේමි. එදින නවාතන් ගැනීම සඳහා එම දුෂ්කර ගම්මානය ඇති පාසල තෝරාගතිමි. එදා රාත්‍රී කාලයේ ගලමුදුන පාසලේ ගතකරමින් ඥානදීප ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතිය වඩිනතනට හුදෑසනීන්ම පිටත්මුණෙමි ගම් වැසිියෝ අප තුන්නමටද දානය සකස්කර තිබුණි. ඒද පිළිගෙන පිඩපාත ශලාවට වැඩම කර ඥානදීප ස්වාමීන් වහන්සේ හමුවීමේ පලාපොරොත්තුවෙන් සිටියමු දහවන පරිච්චේදය. එකලාව වෙසෙන සිහරජුන් ගල උඩදී බැහැදුටුවෙමු. හුද කලාව වනාන්තරය තුළ වාසය කරමින් ධර්මයට අනුවජීවත්වෙමින් කුසගිනි වූ විට කෑම සොයා යන සිංහරාජයකුමෙන් දෙෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගම්මානේ ඇති පිඩපාත මඩුව වෙත බිමට හෙලු දෙ ඇතිව වැඩම කළහ. පිඩපාත මඩුව වෙතට පැමිණි ජනයා ඉතාම යටහත් පහත්ව ගෞරවාන් විතව ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිගනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ දුටුවවාක්මැණි ඒ බව ගම්වැසියු අපට ප්‍රකාශ කළ අවස්ථා ඇත අපට නම් තපස් හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ වගේම දරෙනවා. ඒහා සමානු ගෞරවයක් ද අපේ තියෙනවා. යනුවෙන් ගම්වැසිියෝ ඔවුන්ගේ අහිංසක සිත් තුළ ඥානදීපහිමියන් කෙරෙහි වූ ගෞරවය ප්‍රකාශ කළෝය. මේ ගම්මාන තරමට එහි වැසිියෝද සුන්දරය ඔවුන්ගේ සි තවමත් අව්‍යාච ගැමි ගතියම ඉස්මතු කරති එක් අවස්ථාවක නාරංගමෝ කුටියේ මා වැඩසිටින විට උපාසක මහතිකුගෙන් වතගත විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය අපේ ස්වාමීන් වහන්ස මගේ දූ රට දුන්නා එහි අදහස මාතලේට සරණපාවා දුන්නා යනුයි ගැමිවදන්වල සුන්දර බව ඉතා මනහරය අප ගලමුදුන ගම්මානයේ පින්ඩපාත මඩුවට ගමන් කළ පසු ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ පලතුරු අලඳා ලුණු කැදද වලදා අවසන්විට වදනා කිරීමට අප උන්වහන්සේ සමීපේට ගමන් කළෙමුෝ ආයශ්මතුන්ට ටිකවේලාවක් කතා කරන්න තියෙනවනම් මෙතන හොඳයි. ගොඩක් පේලානම් කුටියට වඩිමු. වදා අලසැනින් මාගේමුවන් මෙවදන් පිටවිය ගොඩක් පේලා කතා කරන්න තියෙනවා. ස්වාමීන් වහන්සේට කරද නැති නම් කුටියට වඩින්නම්. කමත් නෑ ධර්මය කතා කරන එක හොඳයි හිනාමු සුමහුණින් පැවසූහ ඒ වන විටත් අධ්‍යාත්මික වශයෙන් ධර්මය තුළින් ඥානතිීප ස්වාමීන් වහන්සේ හා අපගේ ඇසුරක් පැවතුනි ඒ නිසාම ස්වාමීන් වහන්සේද අපගේ පැමිණීම ප්‍රතික්ෂප නොකළහ. ස්වාමීන් වහන්සේගේ පාත්තරය ද අත්බෑගේද ලබාගෙන පිටුපසින් ගමන් කරන්න පටන් ගතිමු. පරිසරයේ සුන්දරත්වය කතාබස්කරමින් අප ඉන්නා තැන් ගැනද ඥානදී පහිමියෝ විමසූහ කළුන්දෑව ප්‍රදේශයේ කුටියගසිජින බව පැවසූ විට විශාල සතුටක් ඥානදීපස්වාමින් වහන්සේගෙන් පලවූහ මේ ආකාරයට බොහෝ සුහදසීලීව කතාභහකරමින් ගමන් කළමු. ආයශ්මතුන් කළුන්දෑවට මයිම්ව ඇදී කුමාරගල කන්දේත් හොඳ තැන්තියෙනවා. මාර්ගමුව අසවල තැන හොඳ ඇලපාරක් තියෙනවා එතන මුදුනේ හිදින්නේ නැති උල්පතක් තියෙනවා බමරගහ වත්තේ බැවට ඉහලින් පොඩි ඇලපාරක් තියෙනවා හැල බහභගවත්තේ පන්සලට උඩහ ඇති බැවට ඉහලින් හිදෙන් නැති උල්පතක් තියෙනවා ඇබැයි පායන කාලෙට එතැන් වලට අලත්த்தෙනවා මමත් ඒ තැන් වලට වැඩියා. ඒ තැන්වලත් කුටියක් හදා ගන්න පුළුවනි. ගමේ මිනිසුන් හොඳයි. මේ ආකාරයට දුර ඈත ප්‍රදේශවල ඇති වනන්තරවල ස්වභාවය විස්තර කළේ තමාගේ නිවස පිළිබඳ විස්තර කරන්නක්මෙනේ. අපි කුටියට ළඟාවමු ඇලපාරෙන් මුව සෝදාගෙන කුටියට වැඩම කර දරලිප දල්වා ගිලන්පස සාදාගැනීමට සූදානම් වමු එ අතරතුර අපි මිදුලද ඇමද අවසන්කර ගිලන්පස වැළදුවමු දහවල්දානයට තවවේලාව ඇති නිසා ධර්මසාකච්ඡාවක් කරන්නට සූදානම් විය බොහෝ දහම් කරුණු කතා කරන විට දහවල්දාානය ළංවිය දහවල්දානය වැලඳීමට අපි තුන් නම පාර ළඟට පිටත් වූහ ස්වාමීන් වහන්සේ දානය වැලදූ පසු මා දැනට වැඩසිටින කළුන්දෑව රුක් ගැහැල ප්‍රදේශයේ කුටිය ගැනත් විස්තර විමසූහ. ස්වාමීන් වහන්සේ ඇරැව්වල සිටින කාලයේ උපස්ථානය කළ උපාසකවරුන්ගේ නම්ගොත් විමසා ඒ අය හඳුන්වාදුුන්හ ඒ වනවිට ස්වාමීන් වහන්සේගේ ආමාසය තුළහා ශරීරයේ විිවිධස්ථානවල රෝගාබාද හටගෙන තිබුණි එමෙන්ම පාදේ වේදනාවන්ද ටිකෙන්්ටික මතුවන්නට පටන්ගෙන තිබුණි. ඒ පිළිබඳ සුවදුක් විමසා ඉතාම ගෞරවයෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනාකර කිවලවාඩිය ගම්මානයට රාත්‍රී කාලයේ ගත කරන්න පිටත් වූ යෙමු යනදීප ස්වාමීන් වහන්සේ දෙදාස් දොළහ වසරේ වස්කාලේද ගලමුදන කුටියේම ගතගලහ යනදීප ස්වාමීන් වහන්සේ පෙන් වූ විස්තරය අනුව මාරගමුව බමරගහවත්ත හැලභගහවත්ත ප්‍රදේශවල ඇති ජල උල්පත් බැලියීමට අපි ගියමුෝ එමෙන්ම කුමාරගල කඳුවටිය හරහා පාගමනින් කළුන්දෑවට පැමිණියමෝ අලුන්දැබ රුග්ග හැලකුටිය තවත් ස්වාමීන් වහන්සේ නමකට ලබාදී හැලබගහවත්ත ගමට යාබද වනාන්තරයේ අලුත් කොටියක් සකස්කර ගත්තේ ඥානතීප ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදීය දෙදස් දොලහා වසර වස්කාලෙහි ගතකොට දෙදස්ධාතුන පෙවරවාරි මුල් සතියේ නැවත ඥානදීප ස්වාමීන් වහන්සේ මුණගැසීමට යෑමට අදහස් ඇතිවිය වන විට වස් මාසහයක් ගත කර ඇති බැවින් සතුටු සිතින් ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන දන්නා තවත් නාවිකහමුදාවේ ඉහළ නිරධාරී දෙදනෙක් ද මාගේ සහෝදරේක්ද තවත් ස්වාමීන් වහන්සේ නමටත සමග ගලමුදුන කරා ගමන් කිරීමට පිටත් විය. ධර්මයට ඇති කැමැත්තත් යන්තිප ස්වාමීන් වහන්සේ ගැන දන්නා නිසාත් බාධක මධ්‍යුවෝද ඒ දුෂ්කර ගමනට ඉතාමත් කැමැත්තෙන් නාවිකමුදා නිලධාරෙන් දෙදනා එක් වූහ එක් අවස්ථාවක මාලිමාව ලබාදුුන් සුරේෂ්ද සිිල්වා මහතාද එතුමාගේ මිතුරෙකූ මහේෂ්ත සිල්වා මහතාද මාගේ සහෝදරයාද මේ ගමනට එක් වූයේ මාගේ නීති මාලාවන්ට යටත්වය මේක දෂකර ගමනක් බොහෝ දුර පයින් කැලේ මැදන් ගමන් කරන්න තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔයාලා සමග කතා කරන්න අකමැති නම් ඇැත්තකට වී සිටින්න. ස්වාමීන් වහන්සේ හුදකලාවට කැමති අනවශ්‍යදය කතා කරන්නේ නෑ ගිහි අය කුටිය එනවට කැමති නෑ. සමහර්විට අපට කුටියට යන්න අවස්ථාවක් ලැබුණත් ඔයාලට ලැබෙන එකක් නෑ අපි නැවත වඩිනකම් ගමට වෙලා ඉන්නවෙනවා මේ වට කැමතිනම් අපිත් එක්ක යමු මේ සඳහා එකඟ වූ ඒ නිලධාණින් දෙදෙනත් මාගේ සහෝදරයාත් අනික් ස්වාමීන් වහන්සේ සමග කිවලවාඩිය ගමට දියමු දහවල්ධානය එම ගමේදී වලදා වනාන්තරයට පාගමනින් පිටත් වූයමු ඇති සුන්දරත්වේ නරබමින් ගමන් කරන විට මහා වැස්සකට එද හසු වීිය. ගංගාවේ නෙතර වූයේ සියලු ඇඳුම් හා අපගේසිියුරුද තෙමාගෙනය. පාර සොයා ගන්න ද අපහසුුවී මොහොත්තකට අතරවං වන්නට ද සිදුවිය. නමුත් රාත්‍රී හත පමණ වන විට ගලමුදුන ගමට ලගාවීමට හැකිවිය රාත්‍රී කාලයේ ගතකිරීම සඳහා පාසලට ගියමු.ගමේ උපාසක මහත්වරු අපට පැදුුරු කොට්ට ලබා දුන්නෝය. ඩෙස් පුටු එක ගොඩක තබමින් පැදුුරු එලාගෙන රාත්‍රිය ගත කලෙමුෝ. උදසනින්ම අවදි වනවිට ගම් වැසිියෝ කැඳ ඩිලන් පස රැගෙන පැමිණියෝය. දහවල්දාානයද ගිහි තුන්දනාට සෑහෙන කෑමද අපි දෙනමගේ පාත්තර වලට පූජා කළවය එදා රාත්‍රියයේ ඒ ගමේ ප්‍රධාන උපාසක මහතා පැමිණ මෙසේ පැවසූහ මීට දින තුනකට කලින් ලොකු ස්වාමීන් වහන්සේ නමක් වැඩිය නමුත් කුටියට වඩින්න එපා කිව්වා පිණ්ඩපාත සාලාවේ පොඩි වේලාවක් කතා කර පිටත් කරේවා උබ් වහන්සේලාටත් කුටියට වඩින්න බැරිවෙයි. මේ මහත්වරු නම් කොහොමටත් එක්කගෙන අනේ එකක් නෑ.කමක් නෑ. ස්වාමීන් වහන්සේ කියන දෙයක් කරනවා. අපට ටිකවේලාවක් කතා කරන්න ලැබුණුත් ඇැති. යැයි මම පැවස්වෙමි. උදෑසන පින්්ඩපාතය රැගෙන ගමේ අයට පින් අනුමෝදංකර අපි සියලු දෙනා ම? තා ඉක්මනින් පිඩපාද ශාලාවට පිටත්වූෝය. ඒවන විටත් ස්වාමයින් වහන්සේ වැඩමකොට කැදදානත් වලදා පිණ්ඩපාතයත් පිළිගෙන අවසන්ය. මාගේ නම සඳහන් කරමින් දානය රැගෙනග උපාසක මහතකු වතේ පණවිඩයක් යැබීමි අප වැමිණීමට ප්‍රමාද වුවද කුටියට වැඩම නොකොට නැවති සිටීමට තරම් ඩන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ අප කෙරෙහි කාරුණික වූහ. එළොස් වන පරිච්චේදය ඥානදීප හිමියන් සමග ධර්ම සාකච්ඡාවක්. සක්කායදිට්ටිය දුරුකරමින් නිවීම පිණිසම ප්‍රතිපදාවයදන ශ්‍රාවක භික්‍ෂුවකගේ ජීවිත පැවැත්ම බොහෝ සුන්දරය සැමවිටම අරුත්සුන් දෙයින් වෙන්ව අර්ථවත් ජීවිතයක් ගත කරන අතර ඒ බව අන්න අයටද විද්‍යාමානවෙයි. තතාගතයන් වහන්සේගේ දහමට කැමැති ඊට අනුව ජීවිතය ගතකිරීමට උත්සහ කරන සත්පුරෂයෝ අප්‍රමාණ කරුණාවක් මෙන්ම අනුග්‍රහයක්ද දක්වති. කය වචනයෙන් මෙන්ම මනසින්ද මෛත්‍රී සහගත පැවැත්මක් ඇතුව වෙසති ජීවිතයේ තඹ පැවැත්මට තැනක් නොදී, මෛත්‍රී කරුණාව මෝලික කරගෙන, අන්නයට ධර්මයෙන්, විනෙන් උපකාර කිරීමට උකටලී නොවෙති. ඒ බව ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් අපට ඉතා හොඳින් පසක්වමින් තිබුණි. ගලමුදුන ගම්මානයට පිවිසි, අපහට ඥානදීප ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතය පිළිගැනීමට ප්‍රථම පිපාත சாලාාවට ஏෑමට රැහැකි විය. எனமද අප පැමිණිබවදනගත් ඒ උතුමාන් අප என்னතුරු එහිම රැදී සිටීමට කාරුනික වූහ. ඉතා සොම්னா සිතිින් යුතුව අප සියලுதනාම ඥානදීප ස්වාමීන් වහන්සේට வந்தනා කළහ. ගිහි තිදනා ඈතට වී வந்தනා කළහ. ස්වාමීණී ධර්ම කරුණுටිකක් කතා කරන්න අවසරද. පුළුවන් ගොඩක්ද ටිකක්ද ස්වාමීණී වෙලාව තිබේනම් ගොඩක් කතා කරන්න තියෙනවා එහනම් කුටියට වඩිමු මේ මහත්වරුන්ට මෙහෙ ඉන්න කියන්නද ආපහු වඩින්නේ කිවුලවාඩිය හර අනම් මෙයාලත් එක්ක යමු හැබැයි අපිට බාධානොකර ඇතින් ඉන්න ට ඕනිේ හෙමයි ස්වාමීණී යැයි මම පිළිවදන්දුු නෙමි. එම මහත්වරුන්ගේ සිත ඉතාමත් ප්‍රීතිමත් විය. කලින් දිනක ස්වාමීන් වහන්සේ නමක් වැඩියත් කුටියට එක්ක නොගිය බව ගමි උපාසක මහතා පැවැසීය. එනමුත් මහටත් මාසංව පැමිති පැමිණි අනිත් ස්වාමීන් වහන්සේට පමණක් ද නොව ගිහිමහත්තුවරු තිදනාටමත් අවසර ලැබුණේ. ඒ වෙනකක් නිසානොව, ූලික බුද්ධ වචනය සමග තර්ක නොකරමින් අධ්‍යාත්මිකව ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කළ හේතුවෙනිි. ස්වාමීන් වහන්සේගේ පාත්‍රයත් කරබෑගයත් රැගෙන පිටුපසින් ගමන් කරන විට තාලපුට තේරගාතාව සිහියට නැගුණි. ඉරුණු සිවුරක් තරාගෙන රහතුන් වඩින මාර්ගේ ඒ පිටුපසින් ගමන් කිරීම කෙතරම් වාසනාවක් ද දීහි මහත්වරු තිදනාද පිටපසින් පැමිණියහ ආයශ්මතුන් මේ මහත්වරුන්ට පොඩි වැඩක් කර දෙන්නට පුළුවන්ද එහෙමයි කොටියේ මැටිටිකක් ගාගන්න තියෙනවා පාර අත්තක් අයින් කරගන්න තියෙනවා ඒක කරන්න මෙයාලට පුළුවන් වෙයිද එහෙමයි ඒක පුළුවන් මෙලස කතා කරමින් යන ට කුටියට ලංවිය එක් තැනක නැවති ඥානදීප ස්වාමීන් වහන්සේ පාරට වැටනු අත්තක් පෙන් වූහ මේක අයින් කරන්න තෝනි අපි ධර්මය කතා කරලා ඒක කරමු. කෙමෙන් කෙමෙන් කුටියට ළඟාවිය ගිහි මහත්වරු මිදුුල ේ කෙරවරේ නැවතුනි අපි කුටිය ඇතුළට පැමිණියමු ඥානදීපස්වාමීන් වහන්සේ දර ලිප දැල්වූහ. ඉන් පසු ග්‍රීන්ටී සකස් කරගෙන අප වැළඳූ අතර ඥානදීප ස්වාමීන් වහන්සේට ද පිළිගැන්වූ යමු. ගිහි මාත්වරුන්ටත් තේ ටිකක් දෙන්න යැනුවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ පැවසූ විට ඒ අයටත් තේ පිළිියල කරදු නමු.නොෆැට් ්‍රෙෂ්මෙල් කානොට්ීස් කලතුරු ස්වාමීන් වහන්සේට පිල්ලි ගැන්වූයමු ඔ ඕවා දවල්දානය සමග වලදමු දැන් ධර්මය කතා කරමු යනුවෙන් ස්වාමීන් වහන්සේ පැවසූ විට මම උන්වහන්සේ වෙතින් කරුණු කීපයක්වීම සුවමින් ස්වාමීනි සමායික විමුක්තිය යනුකුමක්ද ගෝධික භික්ෂුව ගැන තියන ඒක නේද මයි ස්වාමීණී කග්ග විසාන සූත්‍රය සාරෝපම සූත්‍රවලත් මිගසාලා සූත්‍රයේ තියනවා ඔෝ කලකදී ලබන විමුක්තිය අසමයික කියන්නේ රහතුන්ගේ විමුක්තියයි. එය දිමුක්ත වෙලාමයි සිටින්නේ නමුත් සේකභික්‍ෂුව ප්‍රත්්‍යවේක්ෂාවෙන් බොද්ජංග භාවිතයෙන් අදාළ හේතු සකසුනාම විතරයි විමුක්තිය ලබන්නේ ඒකයි ඒකට සමායික විමුක්තිය කියන්නේ ඒක දිගටම පවත්වන්න බෑ ඥානය තිබුනට විමුක්තිය සේකයාට දිගටම පවත්වන්න බෑ ගෝධික සූත්‍රයේ තියෙන්න්නේ එක තමයි එහෙමයි ස්වාමීනි එතකොට ිගසාලා සූත්‍රේ තියෙනක එතනත් දම්ම සෝතෝ නිබ්බහති නේ දහම් සැඩ පහරට බැසගෙනයි ඉන්නේ. ඒත් සේකයෙක්ම තමයි. සාරෝපම සූත්‍ර තුළත් විස්තර වන්නේ ඒ කමයි. කග්ග විසාාල සූත්‍රේත් ඒ ගැනත් කියවෙනවා. පිරිස්ආ ඇලි වසන විට සමායික විමුක්තිය ලබන්න බෑ එතකොට තමන්ගේ වැඩේ කරන්න අමාරුයි බොජ්ජංග භාවිතා කරන්න අමාරුයි ඒ නිසා එම සේකයාට සමායික විමුක්තිය ලබන්න බෑ එය සේක පරිහාන කරුණත් ඒ කියන්නේ සමායික විමුක්තිය ලබාගන්න අමාරුවුයි කියනෙ එක මේ ලෙසට විශාරදව ධර්මයට අනුකූලව ප්‍රායෝගිකව ප්‍රතිබදා විස්තර කරන විට ඇති වූ ප්‍රීතිය මහත්තිය විවර නෝවනු දගැඹුරු අර්ථයන් විවර කර ගැනීමට හැකි විය. අවසර ස්වාමීණී අතම්මය සූත්‍රය විස්තර කරදිය හැකිද අතම් මේ සූත්‍රය චක්හනිිපාතයේ එතන තවත් සූත්‍ර දෙකක් තියෙනවා බக்கிත්තාසික අනවත්த்திත සූත්‍රයන් හැම ආකාරයෙන්ම සියල් වාකාරෙන්ම අනි් සම්මර්ෂනයෙන් ආනිශංස හයක් තියෙනවා ඒ ආකාරටම දුக்க සඥාව අනත්්‍ය සඥාව පිළිමදවත් තියෙනනේ ඒ සූත්‍රතුනු හරිම ලස්සනයි ඒ අයුරින් බොහෝ වේලාවක් ඒ සූත්‍ර තුන විස්තර කරදීමට තරම් ඥානදීප ස්වාමීන් වහන්සේ කාරුණික වූහ. පැ දෙකකට වැඩියෙන් ධර්ම සාකච්ඡා කරන විට දහවල් දානවේලාවත් ලංවිය. මේ කිසිදු සාකච්ඡාවක් පටිගත කිරීමට අප හට සිත් නොවූයේ ස්වාමීන් වහන්සේයට ඇති ගෞරවයක් විවරණ වූ අරතයන් විවරකර ගැනීමය තිබූ අපේක්ෂාවත් වුවමනාවත් හේතුවෙනි. අප රැගෙන ධනයන්ද ස්වාමීන් වහන්සේට පූචා කර ඇල ළඟතිබෙන ගල් තලාවක් කරා දානය වැලඳීම සඳහා අපි පිටත් වීම අප දෙනම සියලුම දානයන් පාත්‍ර දෙකට පිළිගෙන තිබූ නිසා වියන්ජන ආදිය කලවම් වීතිබුණි සියල්ලම එකට කලවන් වූ නිසා අපි සමග ගිය මහත්වරුන්ට මේවා කන්න පුළුවන් වෙයිද දන්නේෙ නෑ. මහේෂ් මහත්්‍යයා ඔක්කුම කලවම් වෙලාතියන්නේෙ. ඔයාලට කන්න පුල්ුවන්ද. අපි නාවික හමුදා පුහුණු කාලේ ඔයිට වඩා දේවල්කෑවා මේක මොකක්ද යැයි ඔහු පැවස්සූහ අපි දාානය වලදා ගිහි මහත්වරු තුන්දනාට ඉදිරි ටික බෙදාදු නිමු දානය වලදා අවසන් වී නැවත ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටියට පැමිණියමු ආයශ්මතුන් අපි කුටියේ මැටිගාමුද එහෙමයි ස්වාමීනි අර මහත්වරුන්ට එන්න කියන්න මේ ආකාරයට පැවසූ පසු ඒ ගිහි ඇත්තන් සමග මැටි දියකර කොටියේ ආලේප කරන්න පටන් ගත්තෙමු. මම මේ අවුරුද්දේ වස්වසන්න සුළු ගුණට වඩිනවා. තව නමක් මෙට වඩිනවා කීවා. ඒකයි මේ අලුත් වැඩියා කරන්නේ. මේ පාර සංග රැස්වීමත් මෙහෙතියනවා. ආයුශ්මතුන් වඩිනවද. එහමයි ස්වාමීනි හැළබගහවත්ත කුටිය හොඳයිද හෙමයි ස්වාමීන් වහන්සේක තැන්වල ජලවුල් පත්ති බුණා මාර ගමුවත් බමරගහ වත්තත් බලන්න ගියා කුටිය හදාගත්තේ හළබගහ වත්තේ එතන නිදහස් වෙලාවක ස්වාමීන් වහන්සේත් වඩින්න ආකාරයට කතා කරමින් මුල් කුටියේම මැටයාලේප කරමින් අලුත්වැඩියා කරන්නට වමු. ආලේප කරන ආකාරයේ සිට සියලුමදේ අපට කියාදීමට තරම් උන්වහන්සේ කාරුණික වූහ. තමන් අතහර යන කුටිය අලුත්වැඩිය කිරීමටත් සංග රැස්වීම සඳහා අලංකාර කිරීමටත් සිතක් ඇති වූයේ අන්මයට උපකාරය කරන සිත නිසාමයක් මහත්වරුන් ඔවා කරලතිෙනවාද. නෑ. නමුත් පුළුවන් ස්වාමීන් වහන්ස. ඒ නාවික හමුදා ඉහෙල නිලධාරීහු ඉතාම සතුටින් කුටියේ මැටියාලේප කළෝය ඒ අවසන් වූ පසු පාරට වැටනු අත්තක් ඉවත් කිරීමට ගියමු. මාගේ සහෝදරයා ඒ අත්ත ඉවත් කළේය. සංග රැස්වීමට සංඝයා පැමිණෙන නිසා හෙම අත්තයි වත්කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ කටයුතු කළේ සංගයාගේ පහසුව පිණිසයි. තමන් වැඩසිටින අවදිය තුළ එය එසේම තිබියදී ඒ අතු අතරින් රිංගා කොටියට ඇතුළු වී ඇත. වෙලාවත් ගතවන්නට විය ධර්ම සාකච්ඡාකිරීමෙන් ලැබුණු ප්‍රීතියත් කොටියේ මැටියලේප කිරීමෙන් ලද ප්‍රීතියත් නිසා අප සැවම මහත් සතුටට පත්වී සිටියහ පිටත්වීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේට වන්දනා කළමු. එහෙනම් ආයුශ්මතුන් සංග රැස්වීමට වඩින්න යැයි පැවසුවහ. ඉතාම සතුරු සිතින් කිවුලවාඩිය ගම්මානයට යෑමට අපි පිටත්මුණෙමු. දොළොස්වන පරිච්චේදය ගලමුදුනේ සංඝ රැස්වීමක්. තතාගතයන් වහන්සේ දේශනා කළ ධර්මවිනය පවතින විට උතුම් වූ ආර්ෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ හැකි ඥානවන්ත උතුමන් සිටින තුරු කිසිකලෙක ලෝකය ශ්‍රමණඵලයන්ගේ ගෙන් හිස් නොවෙයි මේ ශාසනය වද බැහැපු එකක් නොවෙයි ඒ අයුරින් ධර්මවිනයට අනුව ජීවිතය ගත කරන ඥානවන්තුතුවන් ඇසුරු කිරීමෙන් තතාගත ශසනය ප්‍රතිඵල සහිත වූුවක් බව තේරුුණයයි. ඒ සඳහා සාකච්ඡාව සංවාද සමග බොහෝ කලක් ඇසුරු කළ යුතු වෙයි තවත් කෙනෙකුගේ සීලයේ පිරිසිදුභාවය ප්‍රඥ්ඥාවේ ස්වභාවය ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව වටහාගැනීමට බොහෝ කාලයක් සමීපව ඇසුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලසේක ධර්මසාකච්ඡාව ජීවිතය අවත්පනාකාරය සහ ප්‍රශ්නවලට මුහුණ දෙ ආකාරය පිළිබඳ ප්‍රඥාවන්ත කෙනෙක් අවධානෙන් සිටියහොත් ඒ උතුමන්ගෙන් ඒ උතුමන්ගේ ප්‍රඥාවත් සීල පාරිෂුද්ධත් වටහාගතහැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලසේක. ඩෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ඒ හැකියාවන් වටහා ගැනීමටත් තතාගත වචනය අනුවම කටයුතු සිදු ය යුතුය. පිරිසහා නිතර නොවැලෙන නිසා විශාල උත්සහවලට නෝඩින නිසා වනන්තරයෙන් එළියට නවඩින නිසාත් ඇතැමු සුළු කරුණකින් ඥානතීප ස්වාමීන් වහන්සේ ගැන අපහැදීමෙන් කතා කරති. එසේ අපහැදීමෙන් කටයුතු කරන්නේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන අපහැදීමම පමණක් නොවර බුද්ධ වචනයට ද පැහැදීමක් නැති බැවිනි. බුද්ධ වචනයට පැහැදීම ඇතිවූයේ නම් කිසිසේත් එලෙස නිගමනයන්ට නොපැමිණෙන්වු ඇත දීර්ග කාලයක් ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කළයට එවැනි පිරිස් ගැන ඇතිවන්නේ අනුකම්පා සහගත හැඟීමකි ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්මයට කැමති ඒ සඳහාම ජීවිතය කැපකරන භික්‍ෂූන්ට උපකාර කරන්නේම තම ගෝලයන්ටමනි එමෙන්ම එම භික්ෂූන්ද ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසරු කරන්නේ ආචාරවරයාණන් වහන්සේ යන හැඟීමෙන් යුතුූ ආදර ගෞරවේනි. ඒ ඇසුර තුළින් විවර නොවූ තතාගත ගම්බීර ධර්මය අරුත් විවරකරගෙන ප්‍රතිපදාවට යොමු වූ භික්‍ෂූන් අපමන සතුටක් ලබදී. අන්න අය බාහෙල සිට වචනයෙන් බොහෝ අකුසල් රැස්කරගෙන නිරයගාමීවෙයි ඒ බව ආර්ය උපවාද සූත්‍රය තුළ මනාව පැහැදිලි වෙයි. එමෙන්ම සොයා නොබලා කටයුතුකරීමේ ප්‍රතිවිපාකද බොහෝ බුද්ධ දේශනා තුළ පැහැදිලි කර ඇත මේ අය කිසිදු බුද්ධ වචනයක් කෙරේ ශ්්‍රද්ධාව නොමැති බැවින් විවේචනය ඉදිරිපත් කර අකුසල් රැස්කර ගනිමින් ලැබුණු මිනිසත් බවත් බුද්ධ ශාසනයත් අහිමි කරගනී උන්වහන්සේ බොහෝ වර්ෂ ගරනාවක් වැඩසිටි ගලමුදුන කුටියෙන් පිටත් වූයේ තවත් භික්ෂූන්ට උපකාරයක් වියහැකි අයුරින් කුටිය සකස්කර අවසන් වූ පසුය මේ කුටියේ වැඩවාසය කිරීමද එතනෙන් නිමාවිය සුළුගුණේ කුටිය ඉතාම මනහරය ගංගාවට මුහුණලා තිබෙන විට එම දියදහරයේ නාදය සිත නිසලකරවයි එවැනි සුන්දර අවස්ථා අතීතේ රහතුන් විධ ආකාරය තේරගාතා තුළ සඳහන් වේ. ඒ ආකාරයටම ඥානදීප ස්වාමීන් වහන්සේද අපමන සතුටක් ලබන්න ඇතුවාට කිසිදු සැකයක් නැත. වස්කාලෙ ආරම්භවීමට පෙර ඇති මාසපෝය දවස ලග්ගල සංගරැස්වීම පැවැත්වෙයි ඥානදීප ස්වාමීන් වහන්සේත් පාගමනින් සුළුගුණේ සිට ගලමුදුණු කොටියට වැඩම කළහ. තවත් බොහෝ සංගයා සවස්වීමට පෙර ගලමුදන කොටිය වෙත වැඩම කළහ. මාත් මාගේ හිතවත් භික්‍ෂූන් සමග හ බගහවත්ත ලග්ගල නගරයට බසෙන් පැමිණ එතැන සිට කි्यවලවාඩියට ආගමනந்த වනාන්තරය මැதிින් ගලමුදුන කුටියට පැමිණීමට පිටත් විමු ඒ අතරමගැති ගංගාවෙන් පැන් පහසුුවී දාවල දානය වලදා සවස් වනවිට ගලමුදුන කුටිය කරා ළगाවීමට අපට හැකි විය ඒ වන විටත් යනතිීප ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිය है තවත් बොහෝ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටිය है මෙනදා මෙෙන්ම කටපාඩමින් ස්ථවීර භික්ෂුවක් ප්‍රාතිमෝක්ෂය සජජායනා කළහ ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළුව සියලු සංඝයා වන්දනා කරගෙන සවන්දුනි ධර්මසාකච්ඡාවත් ආරම්භ විය රාත්‍රී බොහෝවේලාවක් ධර්මසාකච්ඡා කළේ යනදීප ස්වාමීන් වහන්සේ ගුරුතැන්හි තබාගෙනය අලියම කාලයේ ඒ ඒ තැන්වල නිසීදන දමාගත් භික්‍ෂූන් වහන්සේලා සුළු වේලාවක් සැතපී උදෑසන අවදිවිය. ගලමුදුන ගම්වාසීන් කැඳදානය ගැනවිත් තිබුණි. ඥානදීප ස්වාමීන් වහන්සේට කැඳ පිළිගන්වා අනතුරුව සියලු දෙනාම කැඳ වැනදෝහ. මේ ආකාර වූ වසරකට දෙවතාවත් පමණ සිදුවන සංග රැස්වීම් පහකට පමණ සහභාගීවීමට මම භාග්‍ය වන්ත වූයමි. මෙදින ගලමුදුනේ සංගරැස්වීම තිබෙන අතරතුර විවේකීව සිටි ඥානදීප ස්වාමීන් වහන්සේ දැකගැනීමට මාහට හැකිවිය විගස අත්කඩේද්ද රැගෙන ගොස් රෘක්ෂවනය සිට ඥානදීප ස්වාමීන් වහන්සේභ වන්දනා කළමින් අවසරයි ස්වාමීනි දහම් කාරණාවක් අහන්න හැකි ද හොඳයි අහන්න ස්වාමීනි ආරකාත සීලය තුළ විග්‍රහ කරනබුරිස්සේහි වචනයේ අර්ථය කුමක්ද දසභාවේ නිදහස් කියනක එහෙමයි උපසම්පදා කරන විටත් ඕක අහනවනේද ඔබ දාසභවි නිදහස්ද කියලා ඒක තමයි අර්ථය මාතුළ ඇති වූයේ කිවන හැකි තරම් පුදුමාකාර සතුටකි විවර නොවූ අරතයක් විවර කර ගැනීම සඳහා ඥාර්දීප ස්වාමීන් වහන්සේ උපකාරවිය සීලබ්බත පරාමාසය දුරුවනාම ඒ සෝතාපන්න කෙනා හික්මෙන විදිය තමයි ආය කාන්ත සීලය කියන්නේ. සිල් පද නොවෙයි හික්මෙන ආකාරය ඒ හික්මෙන ආකාරය කවදාවත් වෙන ස්වෙන්නෙ නෑ විනාශ වෙන්න නෑ අකන්්ඩෙහි අච්චිද්දේහි ය කියන්නේ ඒකයි. ඒ වගේම ග්‍රහණය කර ගැනීමක් නෑ නුවනැතියි ප්‍රශංසා කරන සමාධියත හේතුවනාආකාරයේ හික්මීමක් තමයි ඒ ඒ වගේම දාස බවිනි දහස් ඒ කියන්නේ ස්වාදීන හික්මීමක් කාටද දාසනැත්තේ තමාට දාසෙක් නෙවෙයි සක්කාය දිට්්‍යිය දුරුවන විට තමා කියා ගැනීමේ වැරද්ද දකිනවා ඒ එක්කමයි තමයි සීලබ්බත පරාමාස සංයෝජනය දුරුවී ආර්යකාන්ත හික්මීම ඇති වන්නේ තමායයි ගැනීමේ වැරදද දකිනවිට තමාට දාස වූ හික්මීමක් යෙදෙන්නේෙ නෑ ඒ හික්මීම උපකාර වන්නේ සමාධිය පිණිසයි ඒක තමයි ආර්යකාන්ත හික්මීම වැටහුුණාද එහෙමයි ස්වාමීණී වැටහුුණා මාගේ සිත තවතවත් ප්‍රමුතිතවයමින් සතුට පැතිරෙන අයුරු අත්වින්දෙමී. තතාගත දහමහේ විවරනොවූ ආර්ථයන් විවරකර ගැනීමට මෙවැනි උතුමන් ඇසුරු කිරීමखෙතරම් භාග්‍යයක්ත තතාගත දේශනාව තුළත් ඒ පෙළිබඳව මනාව ඉස්මතුකරදී ඇත විවරනොවූ ගම්බීර අර්ථයන් සැඟමුණු අර්ථයන් විවරකර ගැනීම සඳහා ඇහැදුණු සිතෙන් යුතුව සුහදශීලීව ගෞරොවෙන් නුවනැති සබ්්‍රක්්මචාරීන් වහන්සේලා ඇසුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලසේක දළමුදුන කුටියේ පැවති මේ සංග ඇැස්වීමෙන් බොහෝ කරනු කාරණා විවර කර ගැනීමට ඥානදීප මහා යතිවරයානු උපකාර වූහ සංග ඇස්වීම අවසන් කර ඒ භික්‍ෂූන් වහන්සේලා වස්වාසය කිරීම සඳහා තමතමන්ගේ කොටිසේනාසන කරා පිටතුූහ. ඥානදීපමහා ඇතිවරයානෝ සුළගුණේ කුටිය බලා පිටතුූ है කිවලවාඩිය හරහා මමද හැලබාගාාවත්ත කුටියට පිටත්වීම මේ කාලය වනවිට ඥානදීප ස්වාමීන් වහන්සේගේ පාදය ආබාදයක්ද ඇතිවී තිබුණි තවත් ආමාශ්‍ය ආශත රෝගී තත්වයක්ත ඇතිවී තිබුණි නමුත්්‍යදස්ධාතුන වසරයේ වස්කාලය අලුතින් සකස්කෙරුණෝ සුළුගුණේ කුටියේවාසේ කළහැ. එම වස්කාලේ අවසන් වනමිට උන්වහන්සේගේ රෝග පීඩා උත්සන්නවිය ශ්‍රද්ධාවන්ත ධනවත් පින්වතුන් රෝහලට වැඩම කරවීමට හෙලිකොක්ටර් යානයක් එවීමට සූදානම් වුවද උන්වහන්සේ එය ප්‍රතික්‍ෂේප කරනලදී මේ වස්කාලය ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගල ප්‍රදේශයේ වෙන්ව தනි කුටියක තනිව ගත කළ අවසාන වස්කාලයයි දහතුන් වන පරිච්චේදය අධිකරන සමතයකදී සංඝපීත්‍රූන් වහන්සේ නමක් විය. සත්‍ය ගවේශීව සත්‍ය රකිමින් ගත කරන ජීවිතයකට තතාගත දහම එක්කූ විට බොරුවක් නොවන එකම ධර්මය වන නිවන අම්මෝස දම්මං නි්බානම්. යන සත්‍ය කරා යොමුුවීමට සැබෑම ශ්‍රාවකයකොට හැකිවෙයි. චන්ද දවේෂ, බය මෝහ යන අගතියට යන සතර කරුණු ෂයවෝ විට සත්‍යම පමණක් ඇති වෙයි. කොයම් හු ආකාරයකින් අගතිය පිළිම වූ වන්නේ තමා යන හැඟීම හා තමාට බැදුණු කරුණු මතය. ඒ සියල්ලම ඉක්ම වූ විට තමා හෝ වෙනත් අය පිළිබඳව එවැනි හැඟීම් ඉස්මතු නොවී සතර අගති දුරුවී සත්‍ය තුළ පිහිටයි. එක් දිනක සාරිපුත්ත මහරහතන් වහන්සේටත් දබ්බමල්ල මහරහතන් වහන්සේටත් එක් තරා භික්‍ෂූන් පිරිසක් අභූත චෝදනා එල්ල කළ है ඒ කරුණු තතාාගතයන් වහන්සේ වෙතර යොමුුවූ විට එක් අවස්ථාවකදී සාරිබුද්ධ මරහතන් වහන්සේද අනෙක් අවස්ථාවේදී දබ්බමල්ල මහරහතන් වහන්සේද කැඳවා එය විමසූහ එම අවස්ථාවන් හිදී තතාාගතයන් වස සාරිපුුත්ත මහරහතන්ගේ වහන්සේගේ හෝ දබ්බමල්ල බුද්ත මහරහතන් වහන්සේගේ හෝ පාර්ශවය ගැනීමක් සිදු නොවෝයේ චන්දයෙන් අගතියට නොගිය වැැවිනි එෙසම අභූත චෝதනා කළ වුවන් කෙරෙහිத එම කරண පිළිබඳවද දේශයෙන් හෝ බයි හෝ අගතියට නොගියහ එම චෝதනා කළ කරணු விමසමින් மோහෙන්ந்த අගතියට නොගියහ தමතමන් නිවරදි බව තතාගතයන් වහන්සේට ඒ අවස්ථාවේදී සාරිපුත්த்த ස්වාමීන් වහන්සේ පැවසුවද එමෙන්ම அනෙක් අවස්ථාාවේදී දබ්බමල්ල ස්වාමීන් වහන්සේ පැවසුවද යට තතාගතයන් වහන්සේ අනුගතනොවූහ මේ කරුණු පිළිබඳව ඔබ නිවැරදි පිළතුරු දෙන්න යනුවෙන් තතාගතයන් වහන්සේ වදාළහ. එහිදී සාරිපුත්ත මහරහතුන්ද දබ්බමල්ල මහරහතුන්ද සිංහනාදයන් පැවත්වූයේ සත්‍ය පස කරමිනි මේ ආකාරයට අගතීන්කෙන් කටයුතු නොකිරීම පිළිබඳ තතාගතයන් වහන්සේගේ ජීවිතය පුරාම දක්නට ලැබුණු අතර තතාගත ශාවකයන් තුළද එය ජීවමානවිය. එනමු ඒ ආකාරයෙන් කටයුතු කිරීම වර්තමාන සමාජය තුළ සිදුවිය හැකිදයන්න ප්‍රශ්නය මතුවන්නේම සක්හය දිීට්ටිය මත සසර උරුමකර ගත්තුුවන් සිටින් නිසාය ඩෙන්මාකේ ඥානදීප ස්වාමීින් වහන්සේගේ ජීවිතය තුළින් ඒ බුදු අදන ජීවමාන විය සදර අගතීන්ට නොගොස් ප්‍රශ්න විසඳීම මනාව පසක් කරමින් තමන් වහන්සේ තතාගත ඕරසපුත්‍රයෙක් බව ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් ප්‍රකටවිය එවන් එක් කරணක් මාතුළ අදටත් මතකේ නොනැසී පවතී. ඥානදීප ස්වාමීන් වහන්සේ සුළුගුණේ ගම්මානයේ කුටිය තුළ වැඩවාසය කළහ. ඒ කාලය වනවිට යම් කිසි විනේ කටයුත්තක් නිසා සංඝ අතර අධිකරණයක් මතුවී තිබුණි. විවිධය විවිධාකාරයට කරනු කතා කළද එය මනාව විසිදීමට නොහැකිවිය. චෝධනාපාර්ශවයත් චෝදක පාර්ශව්‍යත් සමග අපටද එම අධිකරණය විසදීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටියට යාමට අවස්ථාවක් කුදාවිය. දහවල් දානය වළදා ගංගාව ඇති ගල්තලාාවක් මත සියල්ම සඝයා වැඩම කළේ ஞනදීප ස්वाමීන් වහන්සේ ප්‍රමුඛ කරගෙනය. චෝධනාපාර්ශවය विවිධ කරணු අදා අලලා චෝධනා දිරිීපත් කරන විට එම චෝදනා ප්‍රක්‍ෂේප නොකර විනයට අනුව චෝදනාව ලැබූ පාර්ශවයෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ විනයට අනුව ප්‍රශ්න කරනු ලබද්දී චෝදනා ලැබූ පාර්ශවය නිර්දෝෂී භාවය ඉස්මතු වන්නට විය චෝදනා කළපාර්ශවයේ චෝදනා සැකයක් මත ගොඩනගා ගතවූවා පමණක් බව විනිය ඉस्මතු වන විට වැඩ සිටිසිියලු සංඝයාට පසක්පිය එෙසට විනියට අනුව ප්‍රශ්න කළේ ඥානදීප ස්වාමීන් වහන්සේය. ඒ බව සංඝයා ඉදිරියේ දීම විමසීය. අවසානයේදී සංඝයාගේ අදහස්ස විමසීය එවිට මාද ඇතුළුව වැඩසිටි සංඝයා චෝදන ලැබූ පාර්ශවය නිර්දෝෂී බව විනය තුළින් පිළිගත් है. මේ සියලුම භික්‍ෂූ, ඥානදීප ස්වාමීන් වහන්සේට හිතවත් මෙෙන්ම ඉතාම ගෞරෝවේෙන් යුතුය. එනමුදු කිසිවවුගේ පැත්තක් නොගැනීමටත් තව කෙනෙකුට දෝෂාරෝපණය නොකිරීමටත් කිසිම පැකිලීමක් නැතිව සත්‍යය විමසුවේ චන්ද දවේෂ බාය මෝහයන්ට අනුගත නොවීමනිි. මෙලෙසට ඒ ප්‍රශ්නය විසුඳුව විට මතක් වූයේම සතර අගතියෙන් තොර වූ ශාවක චරිතලක්ෂණයයි මේ සියලු කරුණු අත්තුලින් ඥානදීප්‍ර ස්වාමීන් වහන්සේ ගැන ඇති පැහැදීම තවතවත් වැඩි වන්නට විය. සක්කායි දිීට්්‍යිය ඉක්ම වන විට අගති දුරුකරමින් සත්‍ය තුළටම යොමුවෙයි. මෙවැනි වූ සංඝයාගේ විනය කටයුතුවල ශාසනිකා අභියුෘදිය ඇතුළු තවත් බොහෝදෑ අභිමුකයේ දෙන්මාගේ ඥානදීප ස්වාමීන් වහන්සේ සංඝපීතෘූන් වහන්සේ කෙනෙකුන්ම වූහ. මෙලෙසට ශාසනයට ප්‍රායෝගිකව ප්‍රතිපදාවෙන් අපමන සේවයක් කරමින් ශසනයට පුනර්ජීවයක් ලබාදීමට කටයුතු කළහ. සැබෑම ශාසනික කටයුතු වන්නේ භික්‍ෂූන්ට අවශ්‍ය මොහොතේ, ධර්මයෙන්, විනෙන් උපකාර අනුග්‍රහ කිරීමයි වනන්තරේ පැත්තකටවී වාසය කරමින් ආදර්ශමත් චරිතයක් වෙමින් ප්‍රමාණය කළ නොහැගෙලෙස ධර්ම විනේ තුළින් සාසනික උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කළහ එලෙසට කටයුතු කරන උතුමෙකුට හේතු නොවිමසා සහරු විසින් විවේචනය ආදිය කිරීමෙනුත් සිත අපහදවා ගැනීම තුළිනුත් කොපමන අගුසල ධර්මයක් රැස්කරගන්න තිද ෙදස් ධාතුන වස්කාලය අවසන් වන විට ඥානදීප ස්වාමීන් වහන්සේගේ රෝග පීඩා උත්සන්න විය. කොළඹ රෝහලක් වෙත හෙලිකොප්ටරයෙන් වැඩමවීම ප්‍රතික්ෂප කළ ඥානදීප ස්වාමීන් වහන්සේ වෙනත් වාහනයකින් වැඩම කළහ. සැත්කම් කීපයක් කිරීමට අවශ්‍ය වෝද ඒ සඳහා උන්වහන්සේ එකඟනො වූහ අසනීප තත්වය නිසා නැවත්ත හුදගලා කුටියකට යාමට නොහැකි වූහ. අරීක්ෂණ කටයුතු කරගෙන මහනුවර උඩවත්ත කලේ සේනානායක ආරන්යට යානදීබ ස්වාමීන් වහන්සේ වැඩම කළහ. මේ වනවිට මාගේ උපපත්තියෙන්ම ඇති දර්ණු අස්තිරෝගයක් නිසා පිෙනුසිගා යාම බොහෝ සයින් අපහසුය එන්න එන්නම රෝගය උත්සන්නවිය ඒ නිසා මහටද පහසුවෙන් සිටියීමට ස්ථානයක් සොයමින් සිටියේය. මා හා ධර්මය කතාකිරීමට වනයේ කුටියකට පැමිණි තරුණ පිරිස විසින් ඔව්ලිකන්ද ප්‍රදේශයේ සුන්දර පරිසරයක ඉඩමක් සොයා දුන්නෝය. හැල වගහවර්ත ප්‍රදේශයේ ගැමිමිනිසුන් එම ඉඩම තුළ මැටිකුටියක් සාදා දුන්නේ බොහෝ දුර ගෙවාගෙන ඇවින්ිය. එම මැටිකුටිය තුළ මාස දෙකක් පමණ ගත කරන විට ඥානදීප ස්වාමීන් වහන්සේගේ අසනීපය දැනගන්නට ලැබුණි. මෙම ස්ථානයේ ඥානදීප ස්වාමීන් වහන්සේට කුටියක් සකස්කර උපස්ථාන කිරීමට මහට අදහසක් ඇතිවිය හිතවත් උපාසක මහතකුගේ වාහනයක් කතා කරගෙන සේනානායක ආරන්යට පැමිණියවි ස්වාමීන් වහන්සේ ධනය වලදා අවසන් කළ පසු අප උන්වහන්සේ වදනා කර ගත්තෙමු අවසරයි ස්වාමීණී මාගේ අසනීප තත්්‍යය නිසාත් මම පුංචි ආරන්යක් හැදවා තාම මාස දෙකක් විතර එතන හොද කලාවයි මට පුළුවන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න ප්‍රත්්‍ය ආහාරත් ලබා දෙන්න පුළුවනි ස්වාමීන් වහන්සේ හෙට වඩින්න යැයි මම ආරාධනා කළමී. එහෙමද එතන ම මට බලන්න අන්න ඕනේ. එහෙමයි මම වාහනයක් අරගෙන වැඩිය අද බලන්න වඩිමුද මා සම්ග ඇති විශ්වාසය හා ධාර්මික හිතවත්කම නිසා ස්වාමීන් වහන්සේ එදිනම අවස අප ආරන්නයට වැඩම කළ है ධාන ශාලා වක් හෝ සකස්කර නොතිබුණු අතර වනත් පහසුකම්ද නොවීය. නමුත් ඥානදීබ ස්වාමීන් වහන්සේ මුළු කන්ද පුරාම ඇවිදමින් ඇලපාරක් ළඟ කුටියක් සකස් කරන ලෙස පැවසූහ. ඒ ප්‍රකාශය මගේ සිතට රැග්ගෙන ආවේ ඉමහත් සතුටකි කුටිය සාධන්නේ කෞුද කොහොමද යන කිසිම අදහසක් මාතුල නොවීය නමුත් ඥානදීප ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ලැබීම මාල අදසාමාන්‍ය භාග්‍යයක් විය වෙසක් මාසේ වඩින්නම් ඒවනවිට කුටිහාදන්න පුළුවන්ද. එහෙමයි ස්වාමීනී යන වදනහැර කිසිම අපහස්ථාවක් මාගේ මෝණින් හෝ ප්‍රකට නොවීය. නැවත සේනානායක ආර්‍යයට ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළ පසු කුටිය සකස් කරන ආකාරය කල්බනා කරන්නට විය. වර්षාව වැඩි ප්‍රදේශයක් නිසා කදුු පරිසාරයක් නිසාත් ඒ අපහසු කාරයක් විය ලෑලිවලින් තට්ටුවක් ගසා ඒ මත සක්මන් මල්ුවක් සහිතව කුටිය සකස්කිරීමට සැලසුමක් සකස් කරගෙන ඥානතිීප ස්වාමීන් වහන්සේට පෙන් විය ඒ සදහා කැමති වූ විගස මහට මතක් වූයේ නාවිකහමුදාවේ සුරේෂ් මහතාාවයි එතුමාටේ විස්තරය පැවසූවිට ස්වාමීන් වහන්සේගේ කොටියත් ධනසාාලාවත් හිතා ඉක්මනය සකස්කරදීමට කැමති වූයේ ඉතා මත් සතුඩිනී ඔහුගේ ධනයත් නාවිකාමුදාවේ ශ්‍රමයත්තුලින් යනදීප ස්වාමීන් වහන්සේගේ කුටියත් ධනසාාලාවත් සකස්කර දස් දාාත්‍රමැයි දාහතර වන වෙසක් පොයදින සඟසතුකොට පූජා කරනලදී. ඥාරදීප ස්වාමීන් වහන්සේ විසින් තම අත්තාකුරෙන් ලියා භාවිතා කළ සූත්‍ර පොතෙහි කොටසක තේරගාතා පාලියයේ කොටසක් හැටවන පිටුවේ දක්වාතිවේ